කතා 133 වෙනි වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග. මම බුද්ධික. ඔව්. අද මයිකල් තාත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියන්න. මොකද මේ අදත් පොඩ්ඩක් වෙනස්කම් කීපයක් කරලා තියෙන්නේ. මේ ඉතින් හොඳට තියෙයිද කොහොමද කියලා දන්නේ නැහැ. මොකද විශේෂයෙන් ගිය සතියේ ගැටලු තිබ්බේ බුද්ධික අපේ වීඩියෝ ෆීඩ් එකේදීනේ. ඔව් ඒකේ මේ ලෙවල් වැඩි වෙලා තියෙනවා නේද රෙකෝඩ් වෙන එකට. අහන් ඉන්න බැරි මට්ටමක තිබ්බේ. කොහොමත් ඉතින් මම කටේ සද්ද තමයි අවුල්ලා තියෙන්නේ. කලින් මේ දැන් මේක අපි පටන් ගන්නකොට මතක් වුණේ. තාම අපි අර ඔඩියෝ කාලේ පුරුදු වෙච්ච විදිහට තමයි පටන් ගන්නේ නේ. අපි වෙන්නලා අපි නම කියලා. ඒක අපි බල වෙනස් කරගන්න. මේ අර අපිට මොකද ප්‍රොඩියුසර් කෙනෙක් තා ඕනේ දැන් අර වීඩියෝ ප්‍රොඩියුස් කරන්න පුළුවන් කෙනෙක් අවශ්‍යයි. මේ අද චම්ලි ඉන්නවා අපිට මේ සපෝට් එකට. ඔව් දැන් ප්‍රොඩියුසර් චම්ලි තමයි අද මට මේ චම්ලි මේල් එකකුත් දාලා තිබ්බා මේ ස්ටුඩියෝ ලේඅවුට් එක මේ වගේ තිබ්බොත් හොඳයිද කොහොමද කියලා. මම බැලුවේ මේක පෙන්වන්න කරා තියනවාද කියලා. මේ මේල් එක නම් මේක ඇරලා නැහැ. ඒක නිසා මේ සාමාන්‍ය Gmail එකට ගියොත් පේනවාද ජම්ලි මේකේ? පොඩ්ඩක් ඉඳා මාරින්න බා. මේ ඉතින් කොහොම කොහම හරි කමක් නැහැ. මොනවද බුද්ධික මේ දවස්වල ටිකක් අලුත්තරතුරු කියලා දෙයක් තියෙන්නේ? ඔව් අලුත් කියන්නේ ඉතින් මේ සතියේ තිබුණේ එකක් තමයි මේ Mac OS Mountain Lion Public රිලීස් කරානේ. ඔව්. ඒක තිබුණා. එකේ කතා කරමු ඒ වගේ නේද? ඔව්. Mountain Lion කියලා කිව්වම අර මේ Mac OS අය ඒ කියන්නේ Apple මම හිතන්නේ Apple ගැන පොඩි ප්‍රශ්නකුත් තිබුණේ Apple පරිගණක මම හිතන්නේ ඔව්. ඒක අපේ ලිස්ට් එකට ආවේ නේ නේද? ලිස්ට් එකට ආවේ නේ. ඒත් අද කතා කරමුනේ. මේක මොනනම් කතා කරන්න බලවන්නේ. ඔව් මේක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේ අපි පොඩ්ඩක් බලමු මේ ඉස්සලම අර චම්ලිගේ ස්ටුඩියෝ ඩිසයින් එක පෙන්වන්න උවමනා තිබෙන අපි ඉතින් පෙන්නමු මහන්සියලා මේ ඒවනවා ඉතින් අපිත් ආ එලකිරි මල්ලි කියලා කියන ඒ ඔච්චර තමයි දැම්මොත් එහෙම මගේ iPad එක පෙන්වන්න පුළුවන් ඕ අනිත් ඔය දින්නේ චම්ලි අපේ ස්ටුඩියෝ එකට ප්‍රොපෝස් ඩිසයින් එක මේ දැන් ඉතින් වීඩියෝ බලන ඇට තමයි මේක පේන්නේ මේ ඔඩියෝ බලන ඇට නම් ඉතින් ඔඩියෝ අහන ඇට ඉතින් කරන්න දෙයක් නැහැ දැන් ඕක තව පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ තිලින හර්ෂයම දැන් එනවනේ ඔව් දැන් මේක චම්ලි ඩිෆෝල්ට් හදලා තිනවා දෙන්න ඉන්නේ කියලා මේ ඒක නිසා ඉතින් අවුලක් නැහැ කොහොම හරි කවන්න නැහැ මේ වැඩේ වෙන විදියට කිව්වත් එහෙම මායි බුද්ධික තව එක්කෙනෙක් උනා මැද්දට දාන්න පුළුවන් නේ හැබැයි ඉතින් 3 දෙනෙක් උනා කැමරා 3ක් එන්න ඕනේ චම්ලි එහෙමනම් ෆේස් ගන්න 3යි ඇතර ඉන්ටර්සෙක් වෙන දැන් ටෙක් කෙනෙක්ව දාන්න ඇතර ගිය සතිය අපි කවුද අපේ හර්ෂව දැම්මා වගේ මෙයා කරන්න ඕනේ වීඩියෝ බලන්නට ඔන්න අදහසක් කොහොමද කියලා කියන්න අපිට ඒ මොනවත් බෑග්ග්‍රවුන්ඩ් එකට මේ අපිට අර දියල්ලක් වගේ ගහ අර බස් වලට ස්ටිකර් රදන කාටද කියලා ලස්සනට අදින් තිබ්බා අයිෆල් ටවර් එකයි පිරමීඩයි ඔක්කොම එක තැනකට ඇවිල්ලා දියල්ලක් වැටෙන වගේ එකක් මේ වගේයක් හදාගමු මේ මට iPad එකකුත් දීලා MacBook එකකුත් දීලා හැබැයි ඔබට ටැබ් එකක් විතරයි දෙන්නේ ඒක සාධාරණ මේ මේක වෙන්නොත් ඉන්නේ කට්ටියට මේ හරි කෝගෙන් කෝගෙන් හරි කමන්නේ ඉතින් බලමු නේද පොඩ්ඩක් මේ මේක මීට වඩා දියුණුවක් කරන්න පුළුවන්ද කියලා ඉතින් මේක දිනු කරන්නට අපේ ප්‍රෝග්‍රෑම් එකේ යන කන්ටෙන්ට් ක්වොලිටි එක වැඩි කරගන්න එක ගැන මම හිතන්නේ ඊට වඩා සැලකිලිමත් වෙන්නේ නේ බුද්ධික. දැන් කොහමරි නිකන් පේන මට්ටමක තියෙනවන්නේ. ඔව් ඒක නිසා මේ ඉදිරියේදී අපි පොඩ්ඩක් try එකක් දෙන්නම් මොනවා හරි දෙයක් ගැන how to පෙන්වන්න. එතකොට අපි දැන් අලුත් දෙයක් ගැන කතා කරනකොට ඒක පෙන්වලා කතා කරන්න. ඉතින් chat එක ඇහන අද චම්ලි නැද්ද කියලා ඉන්නවා ඉන්නවා. වීඩියෝ ස්විචින් චම්ලි නැද්ද කියලා අපිට මේ බඩි ලයින් ගානේ. මේකක් ගාවට වෙලා ඉන්නවනවා. කොහොමරි පළවෙනි ප්‍රශ්නෙකට යනවාද නිවුස් එකකින් ඉතින් මවුන්ටන් ලයින් මවුන්ටන් ලයින් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් Mac OS X ඉඳන් මේ ඉස්සලමයි ලයින්ද නෑ ආවේ ටයිගර් කියලා ටයිගර් නේ ටයිගර් Mac OS X එක ඊට පස්සේ ලෙපර්ඩ් ඊට පස්සේ ස්නෝ ලෙපර්ඩ් ස්නෝ ලෙපර්ඩ් ඊට පස්සේ ලයින් දැන් මවුන්ටන් ලයින් පූසා කවදද දන්නේ පූසා එන දාට තමයි මවුන්ටන් ලයන් වල මේ වටිනාකම තියෙන්නේ ඇත්තටම මේ ස්නෝ ලෙපර්ඩ් පාවිච්චි කරන ඇට ඩොලර් 19.99 නේද ඔව් අප්ග්‍රේඩ් එකක් හම්බ වෙනවා මැක් පාවිච්චි කරන හැබැයි තවන් නිවුස් එකක් තිබ්බ 2011 ඒ කියන්නේ එන්ඩ් එකේ ගත්ත මැක්බුක් වලට ඒගොල්ලෝ ෆ්‍රී අප්ග්‍රේඩ් එකක් දෙනවා නේද ඔව් හැබැයි මට Facebook එකේ කෙනෙක් මැසේජ් එකක් දාලා දෙව මල්ලි කෙනෙක් මේ යාට එහෙම මේ හම්බ වෙන්නේ නැහැ ගන්න ගියාම සල්ලි ඉල්ලුවා කියලා සමහරවිට ඒක ඔන්ලයින් ගන්න බැරුව ඇති බුද්ධික නේද ඔව් ඒක මේ ඕතරයි ඩීලර් කෙනෙක්ගෙන් වගේ ගත්තොත්
ගන්න පුළුවන් එකක් වෙන්නේ නැති ඒක හරියටම දන්නේ නැහැ. වීඩියෝ බලන්නට තේරෙන්නේ බුද්ධි කින්න සෙටප් එක හොඳයි මං ඉන්නට නිකන් කම්පියුටර් එකක් ආවද පොඩ්ඩක් ගත්තම් වෙනවා ඒක පොඩ්ඩක් ටෙක් එක පිටිපස්සේ මේ සෙටප් එක වෙනවා ඒ අර ස්ටුඩියෝ ගැටියක් තියෙනවා මොකද ඉතින් කට්ටිය මාව තමයි අර පැත්තකට හරවල තියෙද්දි කමන්නේ නැ මේ අපි එන මේ කලින්ක මවුන්ටන් ලයින් වල දැන් ඇපල් කට්ටිය කරන වැඩක් තමයි මේ ඒගොල්ලන්ගේ මොකක් හරි අප්ඩේට් එකක් එනකොට ඒක ඉතින් ඒක හොඳම එකක් කියලා කියන්නේ ඉතින් සෑහෙන මහන්සි ගන්නවානේ. ඒක මේගොල්ලෝ මේ කරන වැඩක් තමයි අර මේකේ වෙන අලුත් ෆීචර්ස් වෙන්න මෙච්චර තියෙනවා. ගණන් කරලා ගානම 200ක්ද කොහෙද තිබ්බනේ? ඔව් 200ක්ද ගාන නම් මතක නැහැ. ඒ වගේ ලොකු ගානක් බැලුවාම අර ලොකු ඩීටේල් විදිහට පොන්ට් එකක් දැම්මත් ඒකත් ෆීචර් එකක් නේ. මේ අ බලමු මේ මම දැක්කා මේ තිබුණේ ගොඩක් අර iCloud support එක වැඩි කරලා තියෙනවා කියලා තියුණා. ඇප්ලිකේෂන් බෑක් කරගන්නවා නේද? ඊළඟට මේ තව තිබුණා අර sharing iOS වලට ආවා වගේ මේ built-in sharing functions තියෙනවා කියලා හැම මේ software එකේ. චම්ලිට පුළුවන් නම් මගේ කම්පියුටරේ screen එක ගන්න මේ මට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් කම්පියුටරේ නැත්නම් iPad එකේ screen එක ගන්න. 200 plus features කියලා දෙනවා මේ video බලන්න නම් පෙනේ මේ 200 තියනවා කියලා කියන්නේ ඉතින් ගොඩක් iCloud එක ගැන තමයි තියෙන්නේ ඒගොල්ලෝ කියනවා මේ video එකක් එහෙම තියනවා මේ all new features so many ways to use හැබැයි ඒගොල්ලෝ මේ කවුරුත් පාවිච්චි කරන්නේ නැති Safari වලට අලුත් version එකකුත් දාලා තිබ්බා නේද ඔව් version 9 6 හරි 9 හරි කියලා මතකත් නැහැ ඒක වෙන එක තව දැක්ක දෙයක් තමයි මේ කවුරුත් තාම දැන් ආවට අප්ඩේට් කරගත්ත එක්කෙනෙක් නම් හම්බුන්නේ නැහැ. අහපු අය කියන්නේ තව ටිකක් ඉඳලා බලමු කියලා නේ. නේ මේක සාමාන්‍යයෙන් Apple එකේ හැටියක් තමයි මම හිතන්නේ මේ. මොකද ගොඩක් වෙලාවට බුද්ධික ප්‍රශ්නයක් තියෙනවා මේ අපිට මේ Apple පාවිච්චි කරනකොට ඔය ඒගොල්ලෝ අප්ඩේට් එකක් කිරි කවදදක් ෆෑන්ස්ත් දෙනවල කමන්නේ නැහැ ඉතින්. මේ මොනා කරන්නේ ෆෑන් දාගෙන තින්නේ නැහැ. මේ ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ කවදදක්වත් මේ කම්පැටිබිලිටි කියන එක ගැන එච්චර වරි වෙන කට්ටියක් නෙමෙයි. වරි වෙන්නේ නැහැ කියලා කියන්නේ ඇප්ලිකේෂන් එකක් වැඩ කරයිද නැද්ද කියන එක ගැන ඒගොල්ලන්ට අදාල නැහැ. අප්ඩේට් එක දැම්ම එව්වා. මේ කමන්න චම්ලි කොහොමද කියන්නේ මම එක එකට පොඩ්ඩක් මාරු කරලා පෙන්නන්නම් කට්ටියට. ඉතින් ඊට අමතරව මේගොල්ලෝ මේක ට්විටර් ඉන්ටිග්‍රේට් කරලා දිනවා නේ බුද්ධික. ඔව්. ට්විටර් thing create කරලා තියෙන. ඉතින් ඒක නිසා Mac OS update කරනවා කියලා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ තමයි. මොකද වැඩ කර කර තියෙච්ච ඔක්කොම නැති කර ගන්න වගේ ඕනේ නම් පොඩි update එකක් දැම්මට කමක් නැහැ. ඔව් ගොඩක් කලවට කරන්නේ ඉතින් දවසක් විතර යන වැඩේට මොකද අර backup කරගන්න බෑ ඔක්කොම. ඔව්. මොකද තවත් මේක පෙන්නුවත් ශම්ලි පෙන්නන බල notification center කියලා පැත්තෙන් bar එකක් දාලා දින. ඒ කියන්නේ මම දැන් Twitter notice, chat notice, email notice ඔක්කොම එනක මට මතකයි Windows Vista වල වගේ ඔයගේ පැත්තේ පොඩි එකක් තිබ්බා නේද? ඒක මොකද අර widget ද gadget ද gadget center වලත් ඊළඟට මේගොල්ලෝ sharing ලේසි කරලා තියෙනවා මම හිතන්නේ එක ඕනම දෙයක් right click කරලා Flickr වලට යවන්න පුළුවන්. ඒක ඇත්තටම මේ ගාලින් හොඳ දෙයක් නේද? ඔයක mobile OS වලින් පටන් ගත්තට ඒ කියන්නේ sharing කියන functionality එක මේ OS එකේ go feature එකක් විදිහට දෙන එකනේ. ඔය එක මම හිතන්නේ අවශ්‍යම දෙයක් නේ බුද්දේ ගොඩක් වැඩ. platform feature එකක් විදිහට තියෙනකොට ඒකේ ගොඩක් ඒ වගේ ඒ කියන්නේ application වලට අමුතුවෙන් integrate කරන්න ඕනේ නැහැ නේද එතකොට. ඔව්. මේ iCloud ගැන කතා කරපු බුද්දික ඇත්තටම මේ මේකත් එක්තරා විදිහක Google වලට සමාන එකක්. ඒ කියන්නේ Google පාවිච්චි කරන අපි හැමෝම දන්නවා අපේ address book contact දැන් මේ iPhone මේ iPhone එකක් පාවිච්චි කරන අයගේ address book contact උනත් Google ලත් එක sync කරන්න පුළුවන්. එතකොට photos ටික Flickr වගේ එකක් එක sync කරන්න පුළුවන්. නැත්නම් Dropbox වගේ දාගන්න පුළුවන්. iCloud කියන්නේත් ඒ වගේ එකක්. ඒ කියන්නේ අපේ තියෙන ඇත්තටම documents එහෙම නැත්නම් අපේ contacts ඔක්කොම ඉන්ටර්නෙට් එකට අප්ඩේට් වෙනවා විතර නෙමෙයි තව devices ගොඩක් තියෙනවා නම් මේවත් එක්ක share කරගන්න. ඔව්. එකම මේ device එක අපි හිතමු නැති වුණා කියලා ඒක track කරගන්න. ඒ වගේ දේවලුත් ඔව් මෙතන වැඩිපුර තියෙනවා නේ මම හිතන්නේ Google ලගේ නැති දේ තමයි අපේ ෆෝන් එකේ නැතුණ කොහෙද තියෙන්නේ කියලා හොයන්න බැරි. ඒකම iCloud වලින් පුළුවන් අර sound එකක් play කරන්න device එකේ. ගෙදර ඇතුලේ කොහේ හරි හොයා ගන්න බැරි වුණත් ඔය iPad එකක් වගේ නම් පුළුවන් මේ ඒකෙන් සද්දයක් දාන්න. ඔව් ඉස්සෙල්ලම මේගොල්ලන්ගේ මේක ඇත්තනම තිබ්බේ mobile me කියලා නේද? ඔව්. දැන් mobile me කියන එක පස්සේ iCloud වලට මාරු කරා. මේ ඒක කාලෙකදී අර තියෙන වෙනස තමයි මේ Google දැන් ඔය සර්විසස් ඔක්කොම දිනුනට එක එක තැන් වලනේ තියෙන්නේ. දැන් මේක iCloud කියන්නේ ඒගොල්ලෝ එකතු කරලා මේ අරගෙන ඒකේ බටන් බොහොම ටිකයි තියෙන්නේ ලොග් වුණාට පස්සේ. මේ හරිම සරල විදිහට මේ වැඩ ටික දිනන විදිහ එකම තැනකි. ඔව්.
මල්ෂාන් වෙන්නුනේ චැට් එකේ අහනවා මේ iOS 6 එන්නේ කවද්ද කියලා. මම හිතන්නේ සික්ස් කියන්නේ දැන් බීටා 3 තමයි මේ පහුගිය සතිය විතර ආවේ. ඔව්. කොහොමත් iOS 5 වෙනකොටත් මම හිතන්නේ බීටා 5ක් හරි 6ක් විතර ආවා Golden Seed එකෙන් ගලි. මේ ඔව් Golden Seed එක කියලා කියන්නේ ඇත්තටම මේ final release එක මේ දැන් ඔය Gold Master Seed එක Gold Master කියන එක. ඒ කියන්නේ ඔය Windows භාෂාවෙන් කිව්වොත් එහෙම RTM එක වගේ release to the manufacturer කියන එක වගේ. ඉතින් මේගොල්ලන්ගේ manufacturer එකක් නැහනේ. ඒගොල්ලන්ට මේගොල්ලෝ release කරගන්න. අද මං ඇඳලා ඉන්නේ T-shirt එකක් ඊට පේනවත් දන්නේ නැහැ. පොඩි කතාවක් ලියන තියෙනවා මේ මේ ගැන මේ video බලලා හිටතරයි මේක. මේ පොඩ්ඩක් ඉන්න පාස් කරලා වෙන්නන්නේ මේ මේ පැත්තේ ලියලා දිනවා මම හැරෙන්න ඕනේ නැද්ද කැමරා එක හැරෙන්න. මං හැරෙන්න. ඒක අමාරු වැඩක් දෙන්නන්න. Firefox 3 කියලා ගහලා දෙනවා. ඒ කාලේ අපිත් Firefox පාවිච්චි කරා. මේ දනිෂ්කගෙන් හම්බෙච්ච ටී-ෂර්ට් තමයි. දනිෂ්කගෙන්ට thank you. මේ ටී-ෂර්ට් එක අපිට හම්බුණා. Samsung ෆෝන් වල එනවලු ට්‍රැකින් මේ නිපුන ඔන්ලයින් කියන chat එකේ. ඔව්. ඒගොල්ලන්ගේ ඒක ඇත්තටම මේ Android feature එකක් නෙමෙයි මේ Samsung ලගේම එකක්. ඒකත් කලින් තියෙනවා කියන්නේ ඒගොල්ලෝ track කරන්න කියලා අපි දුන්නොත් පැය 24ක් යනකම් online වෙනවද කියලා සරින් සරේ බල බල ඉඳලා track කරන එහෙම feature එකක් තියෙනවා. ඔව්. ඊළඟට මේ chat එකේ තව එකෙනෙක් ගන්න නමක් නැති එක MIB RA0T6 ඒ කියන්නේ අපි default නම් වෙන එකෙක් iCloud කොහොමද PC එකට setup කරගන්නේ? ලේසි. apple.com දැන් මගේ iPad එක ගත්තොත් එහෙම පොඩක් පෙන්වන්න පුළුවන් apple.com/icloud/setup කියන එකට ගියා නම් for PC කියලා තියෙනවා. හැබැයි මේකේ බුද්ධිගත සමහර limitation තියෙනවානේ application sync වෙන ඒවා ඒ වගේ තියෙනවා. හැබැයි contacts ඒ වගේ ටික data sync කරන්න පුළුවන්. ටික දාගන්න පුළුවන්. Mac එකකට තමයි ඉතින් ඒගොල්ලෝ design කරලා දෙන්නේ. ඔව්. මේ ඒකම ගාලින්ග iCloud එකේ තව තිනෝ ඒගොල්ලෝ මේ ඉන්ට්‍රඩියුස් කරේ දැන් ඇප්ලිකේෂන් ඩෙවලොපර්ස්ලට අර ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් නේ. දැන් අපි හිතමු එකම account එකකින් ඒ කියන්නේ එකම user ගේ device ගොඩක් තියෙනවා කියලා. එතකොට ඒකේ data sync කරගන්න එක ඔය ඒක නම් මාර වටනෝනේ. ඔව් ඒකට ගොඩක් පහසු කරා. මොකද ඒගොල්ලෝ අර key value pair කියලා storage එකක් ඉන්ට්‍රඩියුස් කරලා දීලා ඒකෙදි දැන් උදාහරණයක් ගත්තත් බුද්ධික දැන් මේ තව තියෙනවනේ අර home sharing කියලා ඒගොල්ලන්ගේ වෙනම. ඔව් මේ හෝම් ෂෙයරින් එක කියලා කියන්නේ බුද්ධික දැන් මම හිතුවා දැන් මමට iPhone එකක් වගේ තියෙනවා. තව අපේ ගෙදරමයිද මගේ වයිෆ්ට තව ෆෝන් එකක් තියෙනවා නම් අපි දෙන්නට ඇප් එහෙම එක්කෙනෙක් ගත්තාම ඇති සින්දු එහෙම. ඔව්. මට හෝම් ෂෙයරින් වලින් අපි දෙන්න අතර ෂෙයා කරගන්න පුළුවන්. මම කියන්නේ ඩිවයිස් පහක් විතර වෙනකන් දාන්න පුළුවන්. ඔව් ඒක මාර වටිනවා. මේ අපේ chat එකේ පොඩි ප්‍රශ්නයක් අහනවා Nexus මේ එක ඒ කියන්නේ Nexus 7 tablet කියන එක මේ වලට සිම් දාන්න පුළන්ද කියලා. ඔව් ඇත්තට සිම් එකක් දාන්න පුළුවන්. මොකද ඒක data connectivity එකක් එනවා නේද බුද්ධික. ඔව් එනවා. මේ හැබැයි ඒකෙන් මේ voice SMS ඒවා support නැහැ නේද? ඔව් හැබැයි දැන් අර features ගත්තොත් එහෙනම් බුද්ධික features වල මේක කියලාත් නැහැ මේ data තියෙනවා කියලා නේද? මාර ප්‍රශ්නයක් ඒක. මගේ data calling එක මෙහෙම වෙන්න පුළුවන් නේද? දැන් ඔය ඇත්තටම කරන්නේ මුලින් ඩිවයිස් එක දානවා. ඊට පස්සේ ටික කාලයක් යනකොට මොබයිල් ඔපරේටර්ස්ලත් එක්ක ආයි ඒගොල්ලන්ගේ වර්ෂන් එනවනේ. ඔව්. එතකොට ගොඩක් වෙලාවට ඩේටා වොයිස් එහෙමත් සමහර විට එනේබල් කරන්න පුළුවන් නේද? ඔව් දැනට තියෙන ටැබ් එකේ නම් බුද්ධික Wi-Fi සහ මේ Bluetooth විතරයි තියෙන්නේ network. ඔව් connectivity තියෙනවා කියලා කියන්නේ. මේ හැබැයි ඉතින් ඒක ටිකක් පොඩි ප්‍රශ්නයක් වෙනවා. අර කොහේ හරි ගිහිල්ලා පාවිච්චි කරන කෙනෙක්ට ඒ වගේ කරන අයට පොඩි මෙහෙ වගේ පාවිච්චි කරනකොට ඇත්තටම ඉතින් මොකද පබ්ලික් Wi-Fi සෑහෙන අඩුයිනේ. ඕ ඒක නිසා මං හිතන්නේ දැන් ඩයලොග් සමාගමෙන් ගොඩක් Wi-Fi සෙට් කරගෙන මට ආරංචිය මේ ඔය කැන්ඩි වල KCC එකේ හැම ෆ්‍රී Wi-Fi තියෙනවා කියලා. ඔව් ඒක ඒගොල්ලන්ගේ මේ account එකකුත් තියෙනවා නේද කලින් අර Wi-Fi දැන්. ඔව් mobile එකෙන් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒකයි මේ ඒ ඕනි hotspot එකකින් authenticate කරලා ගන්න විදිහ account එකක් නේ. ඔව් ඇත්තරම සිම් එකක් නැහැ බුද්ධික මේ device එකේ. ඔනේ දැන් introduce කරලා දෙන එකේ නැහැ. ඔව් අලුතෙන් එනවා ඊළඟට මේ providers එක contract එන එකේ සිම් එකක් එයි නේද බුද්ධික. ඒකත් ගොඩක් වෙලාට ඉතින් අර locked එකක් තමයි ඉතින් provider කෙනෙක් කියවනවා කියන්නේ. ඒ වගේ වෙන්නේ. ඔව්. web kit අහනවා chat room එකේ ප්‍රශ්නයක්. මේක දැන් භයානක ප්‍රශ්නයක් සාමාන්‍ය. කාලෙන් අය Mac OS X M line එකේ Windows 7 වල Sun virtual box එකේ රන් කරන්න පුළුවන්. මං හිතන්නේ යාගේ ප්‍රශ්නේ වෙන්නේ මේ
මැක්ෝස් ලයින් එක විින්ඩෝ 7 මැසින් එක සන් මේ වර්චුවල් බොක්ස් එක තුන් රන් කරන්න පුළුවන් කියලා. අයියෝ මැක්ෝස් වලට නම් පුදුම රිසෝසස් ගොඩක් ඕනේ බුද්ධිය. වර්චුවල් බොක්ස් එක රන් කරනවා කියන්නේ ඉතින් අර පුදුම දුකක් වගේ තමයි ඉතින්. මම නම් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ එහෙම සාමාන්‍යයෙන් කරන එක නම්. සාමාන්‍යයෙන් ඊට වඩා ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක එච්චරම හොඳ නැහැ නේද? ඔව් ඒ කියන්නේ ලැබෙන එක්ස්පීරියන්ස් එක ටිකක් අවුල් එකක් නේ හම් වෙන අවුල් එකක් කියලා අපි මෙතන අදහස් කරන්නේ ඇත්තටම මේ දැන් තමන් ඔක්කොම කරලා ඕක ඉන්ස්ටෝල් කරගත්තාම ස්ලෝ හරියට රෙස්පොන්ස් එකක් එන්නේ නැහැ ඒ වගේ වුණාම ඉතින් ඒක පාවිච්චි කරන්නත් එපා වෙනවා නේද බුද්ධික ඒක නම් එහෙම තමයි කල්ලිග මොකද ඒ macOS එකේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ඉතින් ඒක ඩිසයින් කරලා තියෙන ප්ලැට්ෆෝම් එකම දාන එක තමයි හොඳ නේද ඔව් ඒ කියන්නේ Mac එකම තමන් පාවිච්චි කරන එක තමයි මේ හොඳ වැඩේ වෙන්නේ මේ ඉතින් ඊට පස්සේ මේ මම මේ බැලුවේ මේ ටෙක් කතා අපේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා මේ මැක් ගැනම කතා කර කර ඉන්න හින්දා මේ පොඩ්ඩක් උලන් ගියලා මේ උදේ කියන Windows 8 වල තියෙන Genome 3 කොපි කරන්න කරපු විජට්ටුවක් කියලා මේ ඒකත් ඉතින් අපිට මේ එකතරා පොඩි මේ මොනරාගල ඉඳන් අහන කෙනෙක් නේද බුද්ධික කියලා තිබ්බා අපි මේ open source ඒවා ගැන කතා කරන්නේ කියලා ඔව් මේ ඇත්තටම මේ යා අපිට දිගේ ඊමේල් එකක් එවලා තිබා මේ මයි අපි ඕපන් සෝස් දේවල් වලට යා කැමති අපි ඒව ගැන ගොඩක් කතා කරන්නේ නැහැ කියලා. අපිත් අකමැත්ත නැහැ ඕපන් සෝස් ගැන. ඕපන් සෝස් ගැන අපිට වැඩි ප්‍රශ්න එන්නේ නැහැ නේද බුද්ධි. ගොඩක් කරලා ඕපන් සෝස් දේවල් ගැන අපෙන් අහලා ඒ වගේ ගොඩක් ප්‍රශ්න එන්නේ නැහැ නේද අපි. මම හිතන්නේ මේ ඕපන් සෝස් වලට කොහොමත් කමියුනිටි සපෝට් එක වැඩි නේ. ඒකින්ද මේ ප්‍රශ්නයක් આવොත් විසඳ ගන්න පුළුවන් දැනුත් ගොඩක් වෙලාවට තියෙනවා නේද? ඔව් අනික ගොඩක් වෙලාවට ඕපන් සෝස් එකක් දාගන්නේ ටිකක් දැනුම තේරුම තියෙන කෙනේ මොකද නැත්තම් දවසක් දා ඉන්ස්ටෝල් කරනකොට මේක පායලා ඒකමයි සන් ඉවර කරගන්නවක්වත් හම්බු වෙන්නේ නැහැ නේ බුද්ධික? ඔව් අපේ ඇත්තටම ඉතින් ටෙක් කතා විදිහෙන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ඕපන් සෝස් ද ප්‍රොප්‍රයිටරිද කියලා නැහැ. ඔයිද අපිත් දැන් ගොඩක් වෙලා ටෙක් කතා වලුණත් කියන්නේ මේ හොරගම් කරලා පාවිච්චි කරන්න එපා කියන එකනේ කියන්නේ. හොරගම් කරලා කියන්නේ සොෆ්ට්වෙයාර් හොරෙන් පාවිච්චි කරන්න එපා ඒ කියන්නේ ක්‍රැක් කරන්න එපා ඒ වෙනුවට ලිනක්ස් වගේ දේවල් පාවිච්චි කරන්න කියලා මම හිතන්නේ අපි ඕන තරම් කියලා තියෙනවා නේද බුද්ධික ඔව් ඉතින් ඒක නිසා මේ ටෙක් කතාවල එහෙම කවදක්වත් මේ එහෙම අපි මේවා කරන්නේ නැහැ මේ උදේ තමයි මේල් එක මට එවල තිබ්බ ඇත්තන මොනරාගල ඉඳලා ඉතින් උදේට මේ බොහොම ස්තුතියි ඉතින් අපි මොනරාගල ඉඳන් අහන එකටත් ඒ වගේ දේවල් වලට නේද මේ ඉතින් අපි හරි සතුටු ඒ වගේ දුරපලාත්වල ඉන්න අය ටෙක් කතා අහනවා කියලා දැනගත්තා මේ ඉතින් එහෙනම් උදේ බොහොම ස්තුතියි කිව්වට යා මේ ගොඩක් වෙලාට පාවිච්චි කරන යා ලිනක්ස් ඉතින් යා ලිනක්ස් වල ගොඩක් හොඳ කියලා තිබ්බා ඉතින් ඔව් අපි නරකයි කියන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් අපි උන කැමති කවුරුත් බී කියන්නේ කට්ටිය ඕපන් සෝස් පාවිච්චි කරනවා මම හිතන්නේ මමත් කාලයක් ලිනක්ස් පාවිච්චි කරා අන්තිමට පාවිච්චි කරන්න බැරි තත්ත්වයට ආපු ඉඳ තමයි මේ පොඩ්ඩක් වින්ඩෝස් වල පාවිච්චි කරන්න බැරි තත්ත්වයට ආවා කියලා කියන්නේ ඇත්තටම මේ වෙලා තියෙන OS එකේ ප්‍රශ්න විසඳ විසඳ ඉන්නවට වඩා මේ වෙලාවට අවශ්‍ය වැඩේටක් ගාලා කරගන්න උවමනාව සහ ඊට අදාළ තියෙන සොෆ්ට්වෙයාර් වල තියෙන ගුණාත්මකභාවයේ සමහර තැන්වලදී අඩු වෙච්ච හින්දා තමයි ගොඩක් වෙලාවට මේ Windows පාවිච්චි මේ වැඩි වෙලා Linux පාවිච්චි අඩු වෙන මං කාලයක් හිට තනි කර Linux පමණක් පාවිච්චි කරපු කාලයක් ඇත්තනම් Kubuntu පාවිච්චි කරේ ඉතින් ඒක නිසා ඒවා සමහර අවස්ථාවන් වලදී මේ ටිකක් අමාරුයි අර මැක් ප්‍රශ්නෙට ගියොත් එහෙම බුද්ධික එයා අහලා තිබ්බ ප්‍රශ්නෙ මම මේ හොයන්නේ ඔය ඇත්තටම අහලා තිබුණේ මේ අර ඒ කියන්නේ එකම ස්පෙක් එක තියෙන MacBook එකකුයි වෙන OEM බ්‍රෑන්ඩ් එකකුයි මේ කම්පෙයා කරන්න පුළුවන්ද කියලා නේ වෙනසක් තියෙනවද කියලා එයා ඇත්තටම කියලා තියෙන්නේ macOS කියන එක හිතෙන් අයින් කරාම ඒ කියන්නේ macOS කියන එක ගැන හිතන්න එපා පුළුවන් නම් මේ ඇයි Mac එකක් හොඳයි කියලා කියන්නේ සහ මේ නිකන් ලැප්ටොප් එකක් හොඳ නෑ කියලා කියන්නේ ඇයි කියලා අපි අහන්නේ يعني යා කියන්නේ Windows දෙකේම දුවනවා නම් කොයි එකද හොඳ කියලා එතකොට අපි දවසක් කොහොම හිතන්නේ Mac හොඳයි කියලා. ඒකට ඇත්තටම තියෙන මේක තමයි Mac වල ගුණාත්මකභාවය කියන්නේ hardware finishing ඒවා design කරලා තියෙන විදිහ මේ මට ඇත්තටම මේ මං හිතන්නේ මේකේ ෆොටෝස් තියෙනවා මම ෆොටෝ එකක් පෙන්නන්නම් මගේ මම MacBook එක ගලවපු එකක් මේ දැන් ඒ කියන්නේ MacBook එක මම ගලවගෙන ඇත්තට මම මේ
මම දවසක් MacBook එක ගැලෙවුවා මේ මගේ කීබෝඩ් එක හොදන්න ගිහින් පී දාන්න ගිහිල්ලා කීබෝඩ් එක අවුල්ලලා. ඉතින් එතකොට මේ ගොඩක් වෙලාවට මම අපි ගැලෙවුවා මට තේරෙච්ච දේ තමයි ඒක කොච්චර ගුණාත්මක විදිහට මේ හදලා තියෙනවද කියලා. අතුල දැක්කා මේ කෑලි හයි කරලා තියෙන විදිය. අඩු ගානේ රිබන් කේබල් එකක් උනත් යන තැනක් තියෙනවා නම් ඒක ගාන්ට මේ ටේප් කරලා ටේප් ඩවුන් කරලා එතෙන්ට ගාන්ට ඇණයක් දාලා ඒක තව එකක් එක්ක ගෑවෙන්නේ නැති විදියට හදලා. ඒකම ගාලින් මේ ගොඩක් ඒ වගේ හීට් වෙන ප්‍රශ්නේ තියෙනවානේ. ඒකම මේ ලැප්ටොප් එක වටේටත් අර එන රස්නේ හුලම් පාරක් එහෙම වදිනවනේ ගොඩක් ලැප්ටොප් වල. ඔව් දැන් මේකේ MacBook එක දැන් ගොඩක් වෙලාට දැන් මේ යුනිබඩි කියන ඩිසයින් යන එකල තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාට මේ කවරෙත් ඒ හීට් එක ගන්නවා නිකන් Mac වල මම තවත් දැකපු දෙයක් තමයි ලැප් වල වැඩ කරනකොට බුද්ධික මේ අතට ගොඩක් රස්නේ දැනෙනවා. ඔව් දැන් මේ චම්බියට පුළුවන් නම් මගේ මේ iPad එක ගන්න. මේ තියෙන ඇත්තටම Mac එකේ මේ motherboard එක මෙච්චරයි බුද්ධික. පුදුම විදියට ඉන්ටිග්‍රේට් කරලා මේ හොඳට හදලා තිබ්බ එක මේ ගොඩක් ලස්සන්ට මේ ගොඩක් අයට පේනවා ඇති මේ පොඩි motherboard එකක් තියෙනවා. මම හිතන්නේ අර atom board එකකටත් අර ගොඩක් පොඩි එකේ උනාට ඒක හරි පිළිවෙලකට මේ ලස්සනට හදලා තිබ්බ. මේ දැන් ඊට වඩා ලොකු ඡායාරූපයක් තියෙන්නේ මේ බොඳ වෙලා වගේ පේන්නේ නම් මේ මම හිතන්නේ තාම ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙනවා හරි මොකක් හරි හින්දා හෝ මං ගහපු ඡායාරූපේ දින ගුණාත්මක බලහින්ද දැන් මේ ගලවපු මැක් එකේ තියෙන කළු පාට ලොකු කෑල්ලක් තියෙන වීඩියෝ එක බලන එක නම් පේන්නේ මේ යට මේ තනි කර බුද්ධික බැටරිය. ඉතින් දැන් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය ලැප්ටොප් එකක් ගත්තොත් බුද්ධික බැටරි උපරිම ආයු කාලය පැය දෙකක් විතරනේ. ඔව් දෙකක් වැඩි මොනක් තුනක් තුනමාරක් යන ඒවා තියෙන සමහර ඒවා. ඒ උනාට ඒ බැටරිය කල්පවන්ත ගත්තොත් බුද්ධික මේ බැටරිය හරියටම අවුරුද්දක් යනකොට නරක් වෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් මගේ මැක් එක කරා මම දැන් මගේ තියෙන 2009 ලේට් මොඩල් එකක් ඒ කාලෙන් වගේ මම මැක් එක ගත්තේ දැන් අවුරුදු 3කට කිට්ටුනේ මොකද ඒක දැනටත් මගේ බැටරිය පැය 4ක් විතර තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ අර ගොඩක් දේවල් ඒගොල්ලෝ බුද්ධික මේ මම හිතන්නේ මේ මේ හදනකොට ඒගොල්ලෝ ගොඩක් ඒක ගැන හොයලා බලලා ඒක ගැන ගොඩක් ටෙස්ටිං කළා ඒ වගේ කළා පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මැක් වල තියෙන ක්වලිටි එක වැඩි කියලා තමයි මේ මම නම් කියන්නේ. ඒකම මේ තව ඉතින් තියෙන එකක් තමයි මේ Mac එක කොයි අනිත් ලැප්ටොප් එකකුයි කම්පයා කරනකොට ඉතින් OS එක අතහැරලා කම්පයා කරන්න බෑ නේද? මොකද Apple ලා මේ software හදන්නේ hardware වලට ඕන විදිහට. මේ එතකොට ඉතින් කම්පයා කරන්න වෙන්නේ ඇත්තටම OS එකත් එක්ක. ඒ කියන්නේ මේ machine දෙක නේ. නැතුව Mac එකක් අරගෙන ඒකේ Windows දාගෙන හිටියා කියලා නම් තේරුමක් නෑ නේද? ඔව්. මම දැන් chat room එක පැත්තට ගියත් එම ගොඩක් Linux ප්‍රශ්න තියෙනවා මේ මම හිතන්නේ අපි ලිනක්ස් ගැන කතා කරමින් ඉන්නවා වෙන්නේ නැද? නමක් නැති එක්කෙනෙක් කන එයා Singapore වල ඉන්නේ. එයාට උත්තරයක් දෙන්නකෝ කියලා අඬනවා. මේ එයා අහන Ubuntu වල Windows games සහ application play කරන්න බැරිද කියලා. කෙලින් උත්තරේ කිව්වොත් බැහැ. ඒකට හේතුව තමයි මේ බැහැ කියලා කියන්නේ native විදියට. ඒ කියන්නේ Linux application එකක් පාවිච්චි කරන විදිහට Windows application නෑ Windows Linux වල පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒක හදලා තියෙන්නේ බුද්ධික මේ ක්‍රම දෙකකට. Windows හදලා තියෙන එක ක්‍රමයකට, Linux හදලා තියෙන එක ක්‍රමයකට. සරලව කිව්වොත්. يعني සිස්ටම් දෙක පරස්පර විරෝධී. හරියට අර මේ Honda කාර් එකක් අරගෙන Toyota කෑලි දාන්න බෑ කියලා අහනා වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. නමුත් ඉතින් Honda දැන් ওই වාහන Honda කාර් එක කරනකොට අවුල් කතාවක්නේ නේ. තීරණ විදියට කිව්වොත් එහෙනම් අපි Pentium 4 කම්පියුටර් එකක් අරගෙන ඒකට ඇයි ඩුවල් කෝ ප්‍රොසෙසර් එකක් දාන්න බැරි කියලා වගේ ප්‍රශ්නයක්. ඒකත් ඉතින් හරියට ගැලපෙන්නේ නැහැ. මේකත් හරි කමෙන්ට් එහෙම කියමුකෝ. කොහොම හරි දෙකකට දෙකක් ගැලපෙන්නේ නැති ඉඳ තමයි Linux වල ඇත්තටම මේ Windows application දාන්න බැරි. නමුත් emulators කියලා જાතියක් තියෙනවා. emulators කියලා කියන්නේ application එකට නෑ ඔයා ඉන්නේ Windows කියලා පෙන්වන විදිහ emulators තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි virtual box එකේම computer උඩ දාගෙන ඒක පාවිච්චි කරනකොට ඇත්තනම කරන්නේ යාළ තව පරිගණක ඇතුලේ මවා පෙන්වනවා අර operating system එකට. ඉතින් ඒ වගේ Windows ලෙස මවා පාන software එකක් තියෙනවා Wine කියලා. ඒක Ubuntu වල install කරගත්තොත් යම් තාක් දුරට winehq.org site එකට ගියා නම් පොඩ්ඩක් ඉන්න මම මේ සයිට් එක තරම් පෙන්නන්නේ winehq.org කියන සයිට් එකේ තියෙනවා මේ මොනවාද සාමාන්‍යයෙන් සපෝට් කරන ඇප්ලිකේෂන්ස් කියලා. ඒ කියන්නේ මේ Linux version එකේදී මේ wine version එක ඉන්ස්ටෝල් කරොත් එහෙම මේ මොන වගේ
ඇපලිකේෂන්ද වැඩ කරන්නේ කොයි තරම් ලෙවල් එකකට වැඩ කරනවද? දැන් චම්ලි ගත්තොත් එහෙම මගේ ලැප් මේ iPad එක iPad එකෙන් මම දැන් අරන් තියෙනවා මේ StarCraft 1 retail එක. එතකොට ඒක ගිහින් බලන්න පුළුවන් අපිට මේක කොහොමද වැඩ කරන්නේ Mac වල දාන්න පුළුවන්ද games play කරන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් ගිහිල්ලා බැලුවහම දැන් දැන් ගත්තොත් එහෙම මේකේ දැන් ඇප්ලිකේෂන් ලිස්ට් එකක් තියෙනවා. මේ මොනවාද වැඩ කරන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේ තමන්ට මේ බලා ගන්න පුළුවන් ලිනක්ස් දැම්මොත් මේ Windows ඇප්ලිකේෂන් මොන මොනවාද තමන්ගේ ලිනක්ස් OS එක උඩ වැඩ කරන්න කියලා. දැන් මේ තියෙන ගේම්ස් ගොඩක් ෆයිනල් ෆැන්ටසි වැඩ කරනවා. ඉතින් ඒ වගේ ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් ගේමින් විශේෂයෙන්. නමුත් අර Windows වලදී ලැබෙන එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට හොඳට වැඩ කරයි මේක මේ කිසිම ලෙඩක් කෙන එකක් නැහැ. දැන් ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ ලිස්ට් හදලා තියෙන්නේ ඒකමයි. දැන් මේ ප්ලැටිනම් ලිස්ට් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා කියන අදහසින් තමයි ඒගොල්ලෝ මේ ප්ලැටිනම් ලිස්ට් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ගෝල්ඩ් කියලා කියන්නේ චූටි චූටි ගැටලු තිබ්බත් වැඩ කරන ගානට තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් සිල්වර් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ එක එක ඒගොල්ලන්ගේ ලිස්ට් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ලිනක්ස් වලට හැමතිස්සෙම බලන්නේ Windows ඇප්ලිකේෂන් එක පාවිච්චි කරනවට වඩා ඒ ඇප්ලිකේෂන් එකට ඕල්ටර්නේටිව් එකක් මොකද්ද ලිනක්ස් වල තියෙන්නේ කියලා හැමතිස්සෙම. දැන් අර අපි කතා කරනවා මේ අර ඕල්ටර්නේටිව්ස් 2 කියලා සයිට් එකක් තියෙනවා. මේ ඕල්ටර්නේටිව්ස් 2 සයිට් එකට ගියා නම් එහෙම මේ ඒකෙන් බලන්න පුළුවන් අපිට මේ මොනවාද මේ ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් කියලා. දැන් වීඩියෝ තියෙන ඉඳන් මම පෙන්නනවා. මම දැන් ඕල්ටර්නේටිව්ස් 2 සයිට් එකට ගියා. මේ ඒකත් මරු ඒකට යන්නේ Google වලට ගිහිල්ලා. එහෙනම් ඒක ඇත්තට Google වල වටිනාකමක් තියෙනවා. දැන් අපි හිතමු මට දැනගන්න ඕනේ මං පාවිච්චි කරන්නේ අපි හිතමු බුද්ධි කියන බල ඇප්ලිකේෂන් Word. සාමාන්‍ය අපිට හැමෝටම ඕන එකක් නේ. මේ ඒක සර්ච් කරගන්න කලින් ගියා. කොහම හරි ගමන්නේ. Word මම සර්ච් කරාම එයා ඊට පස්සේ මට හොයලා දෙනවා මේ මේක ඇත්තම බුද්ධික ඔය මේ cross platform application එක cross platform කියලා කියන්නේ. දැන් මේ තියෙන Microsoft Word. දැන් මට දැනගන්න ඕනේ මේ Microsoft Word වලට සමාන ඇප්ලිකේෂන් මොනවද තියෙන්නේ කියලා. එතකොට මට කියන්න පුළුවන් මේ මේ ලිස්ට් එකෙන් සයිට් එකට ගියා නම් ඉමේජ් පන් එකකට ආවෙන් දන්නේ නැහැ. ඕල්ටර්නේටිව්ස් ටු ඔය සොෆ්ට්වෙයාර් මයික්‍රොසොෆ්ට් වර්ඩ් නම් ටග් ගාලා කට්ටිය ගහනෝනේ චැට් එකේ. මේ කොහොම හරි කමන්නේ මෙතන දැන් ඒගොල්ලෝ ලිස්ට් එකක් දීලා දෙනවා. අපාචි ඕපන් ඔෆිස් තියෙනවා, Google Docs තියෙනවා. එතකොට මට කියන්න පුළුවන් මට ඕනේ මොන වගේ ලයිසන් එකක්ද? ඒ කියන්නේ ෆ්‍රී හම්බ වෙන එකක්ද නැත්නම් මේක ඕපන් සෝස් වෙන්න ඕනේද? මං කියනවා කමන්නේ මට ෆ්‍රී ඇන් ඕපන් සෝස් එක විතරක් කියන්න කියලා. එතකොට එයා ඒක ෆිල්ටර් කරලා මට පෙන්නනවා Word වලට සමානව ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් තියෙන්නේ මේවා තමයි කියලා. ඊට පස්සේ දැන් අපිට උන් ලිනක්ස් වලටනේ මං කියන ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා මං පාවිච්චි කරන්නේ ලිනක්ස් කියලා. එතකොට මට ලිනක්ස් වලට වැඩ කරන ටික එයා තෝරලා දෙනවා. ඉතින් මේ වගේ ක්‍රමවලින් පුළුවන් බුද්ධික ලිනක්ස් වගේ ලිනක්ස් Mac OS අපි සමාලයට Mac වල තියෙන ඕ එකකට සමාන එකක් හොයනවනම් Windows වලට අපිට මේ වගේ එකක් පාවිච්චි කරලා ටග් ගාලා හොයා ගන්න පුළුවන්. ඔව්. ගොඩක් වෙලාවට අර අපි Google කරනවට වඩා ලේසි. මොකද අපි එක software එකක් target කරලානේ හොයන්නේ. එතකොට ඒකේ තියෙන features අනිත් වගේ තියෙන features එහෙම compare කරලා බලන්න පුළුවන් ওই site එකට ගියාම. ඔව්. ඉතින් අනික හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් හැමතිස්සෙම alternative software එකක් හොයාගත්ත කියලා ඒක 100% අර පරණ application එක වගේම නෑ නේද පුතේ? ඒක වෙනස්කම් තියෙනවා. නමුත් වැඩේ කරගන්න බල සමහරලාට එක වැඩේ කරගන්න software දෙකක් පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙම සමන්ට 100% ගැලපෙන එකක් එකපාරට හොයාගන්න බෑ. නමුත් ඉතින් අර මුදල් ගෙවලා ගන්න නැතුව නොමිලේ ලැබෙන එකක් නිසා ඒකේ වැරදි කියන්නේ නැන එකත් වැරදි නේද පුතේ? මොකද දැන් හොරෙන් අරගෙන පාවිච්චි කරන එකට වඩා කොහොමුණත් හොඳයිනේ බුද්ධිගනේ. තමන්ට පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ඒ වගේ ෆ්‍රී ඇප්ලිකේෂන් නේද? ඔව්. අනිත් එක කලින් විශේෂයෙන් ව්‍යාපාර කරන්න නේද? ඔව්. මේ ඔය සොෆ්ට්වෙයාර් හොයා ගන්නකොට මේ ගොඩක් තව කරන්න පුළුවන් එකක් තමයි ලයිෆ් හැකර් කියලා සයිට් එකක් තියෙන කට්ටිය ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා ඒක. ඒකේ ගොඩක් වෙලාවට ඔය දැන් අපිට කරන්න ඕන වැඩේ අපි දැන් වර්ඩ් ප්‍රොසෙසින් කියලා
ඒක නැත්තම් මියුසික් ප්ලේ කරන්න කියලා ඒ වගේ දෙයකට ඒක සර්ච් කරාට පස්සේ ඒකෙන් එනවා ලිස්ට් එකක් ගොඩක් වෙලාවට හොඳම ඇප්ලිකේෂන් 10 කියලා ඒගොල්ලෝ තෝරන ඒවා නැත්තම් කමියුනිටි එකෙන් තේරෙන ඒවා ඒගොල්ලෝ දාලා රිවියුස් එහෙමත් ලියලා තිනවා ඒ වගේ දේවල් නෙවෙයි අපිට ෆ්‍රී එක කොයි ඒවද සල්ලි දීලා ගන්න ඕනේ කොයි ඒවද කියලා හොයාගන්න පුළුවන් නේද ඔව් මම දැන් අපි ප්‍රශ්න වලට ගියන තියෙන බුද්ධික අපේ ප්‍රශ්න වලට එකක් මාරු වෙමු නේද මේ ඔව් කතා කරන්නේ නැත්තම් ප්‍රශ්න අහපු අය බලයි දැන් chat room එකටත් මේ තියෙනවා නිරෝෂන් අහන ප්‍රශ්නයක් මේ ෆෝන් එක නැති වුණාම එය සොයා ගැනීමට අනුගමනය කළ යුතු පියවර මොනවාද කියලා ඇත්තටම නිරෝෂන් මේ අහලා තිබුණේ මම හිතන්නේ Xperia Mini කියලා ෆෝන් එකේ මොඩල් එකත් එක්ක අපි නිකන් ඔක ඒක මේ සාමාන්‍ය විදිහට අපි කතා කරමු නේද කාලින්ක ඒ ෆෝන් එක විතරක් නෙමෙයි ඔක්කොම නැති වුණත් මොනවද කරන්න පුළුවන් කියලා ඔව් ෆෝන් එකක් නැතුණාම ඉස්සලම් බලන්න කොහේ හරි අහලා පහලා හල්ලා දවට්ටගෙන තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඉස්සලා මේ කොහෙද දැම්මේ කියලා නැත්තම් කවුරු රැහැංගුවද කියලා හොයලා බලන්න මේ ඊට පස්සේ කරන්න පුළුවන් ගත්තා ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ තමන්ගේ දුරකථන අංකය සපෙල දින සේවාදායකයට ගිහිල්ලා කියලා ෆෝන් එක ටෙම්පර ඩිස්කනෙක්ට් කරන්න මේ බුද්ධික. ඔව්. හැබැයි මෙහෙම චාන්ස් එකක් තියෙනවා. පොඩ්ඩක් ඇක්ටිවේට් දවස් දෙකක් තියලා කෝල් එකක් එහෙම ගත්තොත් එහෙම පොඩි ලක්කයක් තියෙනවා හොයාගන්න තියෙන හැකියාව. ඊළඟට කරන්න තියෙන දේ තමයි පොලිසියට ගිහලා එන්ට්‍රියක් දාන්න ඕනේ ෆෝන් එක නැති වුණා කියලා. හැබැයි මේ නැති වුණා කියන එන්ට්‍රිය දාන්න යනකොට බුද්ධික තමන් ගාව තියෙනවනේ මේ ෆෝන් එකේ සීරියල් නම්බර්ස් මොනවාද එතකොට ෆෝන් එක ගත්ත බිලක් තියෙනවනම් තමන්ගේ ගත්ත ගොඩක් වෙලාවට මේ බිල අරගෙන යන්න පුළුවන් නම් හොඳයි නේද මොකද පොලිසියත් දැන් පැමිණිල් ලේන ගොඩක් අහනවනේ තැහෙන ප්‍රශ්න ඉමී එක මොකද්ද ගත්තේ කොහෙන්ද කවද්ද ගත්තේ ඉතින් ඒකින්ද මේ ෆෝන් එක ගත්තාම ගොඩක් වෙලාවට පෙට්ටිය තියාගන්නවනේ ඒකනේ අර මැනුවල් එක අයව ටික ඒකම බිලක් තියාගන්න පුළුවන් නම් වැදගත් වෙනවා නේද ඔව් ඊට පස්සේ පොලිසිය එන්ට්‍රියක් අරගෙන මේ එන්ට්‍රි කොපි එකක් ඇත්තටම අරගෙන TRC එකට ගිහිල්ලා කිව්වනම් මේ ලියුමක් ලියාගෙන යන්න හොඳ හැමතිස්සෙම මේ මෙහෙම දෙයක් මට සිද්ධ වුණා කියලා පූර්වේ වාසනාවක් තිබ්බොත් එහෙම ඉතින් ගොඩක් වෙලාවට ෆෝන් එක හොයාගන්න පුළුවන් ඒ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධික මේ ෆෝන් එක හම්බ වෙච්ච ගමන් Tamanට ලැබෙන්නේ නැහැ මේක නඩු භාණ්ඩයක් කියලා ඔව් නඩුවක් ගිහිල්ලා වගේ තමයි ඉතින් ෆෝන් එක හම්බුවේ හම්බුණොත් එතකොට ෆෝන් එක කොච්චර කාලයක් ගිහිල්ලාද කොහොම වේද කියලා තමයි කියන්න අමාරු නේද බුද්ධික. ඔව්. ගොඩක් වෙලාට කෝල් එකක් වගේ අරන් තිබ්බොත් නම් ඉතින් පොඩ්ඩක් ඒට මෙට දාලා පොලිසියට හොයාගන්න පුළුවන් කාගාද ෆෝන් එක. කාලේ නේද නෙට්වර්ක් වලින් බෑන් කරන එකක් තියෙන නේද? මේ නෙට්වර්ක් වලින් ඇත්තටම කරනවද බුද්ධික? කරන්න පුළුවන් ඒක. කරනවා කියලා තමයි ඔය කාලයක් ඇඩ්වර්ටයිස් එහෙමත් කරා නේද? මේ පත්තරවල එහෙම මේ ඔව් නෙට්වර්ක් TRC එකෙමද වන්ද ඒක දැම්මේ? ඊළඟ ප්‍රශ්නයක් තමයි නේද Windows 7 Windows 7 පරිගණකයක් පාවිච්චි කරන්න යා කියලා කියනවා. ඒ හිටපු ගමන් ඉනාලු activate Windows පණිවිඩේ විටි විට දිස් වෙනවලු. control panel එකට ගිහිල්ලා Windows activate Windows එතකොට තප්පර දෙකකින් පණි gene Windows ලෙස පෙන්වනවලු. මේ OEM පරිගණකේ OEM කියලා කියන්නේ මේ ඇත්තටම OEM පරිගණකන්නේ OEM OS එකක්. original equipment manufacturer ම ඒ කියන්නේ පරිගණකයක් ගන්නකොට පරිගණකයක් එක්ක ආපු OS එකක්. හැබැයි මෙයා පිටකොටේ මේ පිටකොටේ Unity එකෙන් අරගෙන දාපු OEM කියන disk එකක් නම් පොඩ්ඩක් හොයලා බලන්න නෑ හැමතිස්සෙම මෙහෙම වෙන්නේ ඇයි කියලා. මම දන්නේ කලින්ද මේ ඔය OEM පරිගණකයක් කිව්වේ යා මේ ගත් එකක් වෙන්න ඇතිනේ. ඔය second hand computer තියෙන්නේ එහෙම එකක්ද දන්නෙත් නෑ නේද? ඔව්. ඒක නිසා පොඩ්ඩක් ඒක ගැන විස්තර කිව්වත් එහෙම සමහරවිට මේ Unity එකේ විකුණන්න දෙන Windows license උත් ගොඩක් වෙලට OEM license බුද්ධික. ඔව්. original kit manufacturer ගේ license එක. ඉතින් එහෙම වුණාම ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න නේද සාමාන්‍යයෙන් නම් branded machine එකක් නම් ඒ කියන්නේ අපි Dell එකක් හරි IBM එකක් හරි මොකක් හරි එකක එකේන license නැත්නම් කවදාකවත් activation එකක් කරන්න අවශ්‍ය නැහැ බුද්ධික. ඒවා pre-activated. එකම ඒ කියන්නේ එයා ඔය ප්‍රශ්නේ අහපු එක්කෙනා install කරපු නැති එයා නෙමෙයි නම් ඒක ඔපින් install කරේ ඉතින් පොඩ්ඩක් OS එක බලන්න වෙනවා නේද? මොකද ඔය එයා කියන pattern එක නම් එන්නේ හොර ඔය crack කරපු ඒවට තමයි. මොකද
ගොඩක් ඒවා මම දැකලා තියෙනවා එහෙම. ඒ කියන්නේ අර සිස්ටම් ට්‍රේ එකේ එනවා මැසේජ් එක. ඊළඟට අපි අර මයි කම්පියුටර් ප්‍රොපර්ටිස් ගියාම ජෙනුයින් එකක් කියලා කියනවා. ප්‍රශ්නයක් නැතුව ඉතින් වැඩ කරනවා. ඒ වුණාට සැරෙන් සැරේට එනවා මැසේජ් එක වෝල් පේපර්ස් නැතුව යනවා. ඒක කියව තමයි වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ. බොන්න ඕන ප්‍රශ්නේ. Samsung Galaxy S3 දුරකථනයල් තියෙන අලුත්ම Samsung Galaxy දුරකථනේ flash player නැමෙතින flash viewer නැමෙයි. මේ සඳහා විකල්පයක් තිබේ. චරිත. ඇත්තටම මේ විකල්පයක් තියෙනවද පුතේ? ඔව් ඇත්ත චරිත අහලා දෙනවා. දැන් අපි පොඩ්ඩක් ප්‍රශ්නේ ඔතන සාරාංශ කරලා දෙන්න. මම අහපු එක නෙවෙයි කියලා කියන්නේ. නෑ නෑ ඒක තමයි තිබුණේ. මේ චරිත කිව්වේ එයාගේ S3 එකේ වැඩ කරන්නේ නැහැ. දැන් flash player එක install කරන්නත් බෑ කියලා. මොකද ICS වලින් ෆෝවලින් මෙහාට දීපු නැති නිසා. S3 එකක් තමයි ICS ද? ඔව්නේ S3 ICS ජෙලිබී නේද? අයියෝ shit. අපි නම් ජෙලිබී. ඔය ඒ බුද්ධික ඇත්තනම ඕක මේ මේ ලොකු ප්‍රශ්නයක් ඔය දැන් මේ ෆ්ලෑෂ් ප්ලේයර් කතාව නේද? ඔව්. මේ දැන් chat room එකෙත් කවුරු හරි ඇහුවා කලින්ක මේ ඇයි ෆ්ලෑෂ් ප්ලේයර් වැඩ කරන්නේ නැත්තේ කියලා. ෆ්ලෑෂ් ප්ලේයර් ඇත්තටම මේ වෙලා තියෙන්නේ අයින් කරලා තියෙන්නේ ඩිවලොප්මන්ට් Android වලට මොබයිල් වලට මොබයිල් වලට ඒක හොදක් කියලා තමයි මම නම් දකින්නේ. මං හිතන්නේ මම දැන් කාලෙක ඉඳන් ෆ්ලෑෂ් අන්ඉන්ස්ටෝල් කරලා තිබ්බා මගේ ෆෝන් එකේ. මොකද මගේ ඉස්සර Nexus 1 එකක් තිබ්බේ. Nexus 1 එක මේ ෆ්ලෑෂ් ප්ලේයර් එක අයින් කරලා තිබ්බා. මොකද ෆ්ලෑෂ් තියෙනකොට හිර වෙන්න බලනවා, ස්ටක් වෙනවා, ඒ වගේ ප්‍රශ්න එන නිසා. ඉතින් විසඳුමක් නම් ඇත්තටම නැහැ නේද බුද්ධික? ඔය විසඳුමක් කියන්නේ ඒක අර කන්ටෙන්ට් ප්‍රොවයිඩර්ස් ලාගේ අතේ තමයි ඉතින් වැඩේ තියෙන්නේ. මොකද HTML5 වලින් ගොඩක් ඒවා කරගන්න පුළුවන් නේද? ෆ්ලෑෂ් වලින් කරපු ඒවා. මේ ඒක හින්දා වීඩියෝ දෙනකොට මොකද ඒ ප්ලේයර් එකක දෙන්න පුළුවන් වීඩියෝ දෙනවනะ. ඔව්. ඒකින්ද කන්ටෙන්ට් ප්‍රොවයිඩර්ස්ලා ඉතින් ඒක දෙනකන් ඇත්තටම ක්ලයන්ට් පැත්තේදි කරන්න දෙයක් නැහැ වගේ නේද? ඔව්. ඇත්තටම දැන් YouTube එහෙම නේ HTML5 වලට ගොඩක් මාරු වෙවි යනවා. අනික YouTube ඇප්ලිකේෂන් එක තියෙන හින්දා ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. chat room එකේ ලොකු මැසිවිල්ලක් යනවා මේ රසිකගෙන් යන්නේ. ගිය සතියේ ADSL ප්‍රොබ්ලම් එක ගැන chat එක ඇහුවා, උත්තර නැහැ. මේ අදත් අහනවා, ඒත් නැහැ. කරුණාකරලා වෙලාවක් අරගෙන chat එකේ එන උත්තර පොඩ්ඩක් වැඩිපුර කියන්නලු. දැන් හැමෝම කම්ප්ලේන්ට් එකක් දානවා chat එකට chance එක දෙන්න කියලා නේද? ADSL ප්‍රශ්නෙට අදත් දැනුත් බුද්ධිකයි මම කතා කරගෙන හිටියේ. මේ ඊට කලිනුත් අපි දේවල් කතා කරගෙන ඉන්නවා. ඒවා ප්‍රසිද්ධිය කියන්න බැරුව කරන දේවල් නින්ද පොඩ්ඩක් අපිත් එක පොඩ්ඩක් සතියක් දෙයක් ඉවසල ඉන්න කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් අපි මුකුත් නොකර ඉන්නව නෙවෙයි ඇත්තටම මේක ගැන කතා කරනවා. මොකද මටත් එඩිසල් ප්‍රශ්නේ ගොඩක් දැල්ලා තියෙන්නේ. ඒක නිසා අපි ඒක ගැන කතා නොකර ඉන්නව නෙවෙයි ඒක ගැන කතා කරනවා. ඉතින් අර සමහර දේවල් කරනකොට පොඩ්ඩක් කාලය ගත වෙනවා. ඉතින් අපි වැඩ රාජකාරිය අතර කරන හින්දා මේවට කරන්න පුළුවන් දේවල් හැකියාව තියෙනවා. අනික මම පොඩ්ඩක් ඔය ADSL එක ගොඩක් කරන එක අඩුනේ බුද්ධික. මේ කීප දෙනෙක් ඕකට උනන්දුවෙන් වැඩ කරන බුද්ධික ගොඩක් අය ඒ මුලින් කෑ ගහලා හරි අපි සපෝට් කරන්න ගොඩක් කිව්වට අන්තිමට ඉතුරු වෙන්නේ දෙන්නේ තුන්දරේ තමයි. ඒක ඉතින් ඕනි දැනගෙන වැඩක්. ඔව් ඉතින් එතකොට ඉතින් අපිත් ටිකක් අධෛර්යමත් වෙනවා. මොකද මේ අයට ඕන නැත්තම් ඉතින් අපි මොකටද මේ වෙනුවෙන් මහන්සි වෙන්නේ කියලා. මොකද ඉතින් කොහොමරි මේ ඕක තමයි ගැටලුව. මේ වරදක් කියනව නෙමෙයි. ඉතින් අර සාමාන්‍යයෙන් අපිත් ඉතින් මේ අපිට විතරක් හොදක් කරගන්න උත්සාහ කරනවා නම් මට තනියෙන් කතා කරලා ඕක කරලා මහිලා ඉන්න විතරක් කතා කරන්න පුළුවන්. නමුත් අබ්බැලේ හැමෝටම හොදක් කියන්නේ. ඉතින් ඒ වගේ වුණාම අර ටිකක් අපිත් අමාරු වෙටෙනවා. මේ මොකද අපි තනි වෙනවා. මොකද කතා කරලා මේගොල්ලෝ කම්ප්ලේන් කරගම අනිදි ඒ මිනිස්සු නෑ වගේ ඉන්නකොට සහ සමහර අය මේ නිකන් අර පොර වෙන්න උත්සාහ කරන අය ඉන්න නෑ නෑ අපේ ADSL ලා දැන් මට මෙච්චරක් එනවා කියලා ඇත්තටම ලොකු ස්පීඩ් එකක් තවන්ට එනවා කියලා පෙන්වන්න උත්සාහ කරන පුද්ගලයෙක් කොටසකුත් ඉන්නනේ බුද්ධික. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අර මගේ එක භාගයකට වඩා හොඳයි කියන්න උත්සාහ කරන කට්ටිය හින්දා මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිනවා. තවත් මේ ගොඩක් ගිහින් බැලුවා නම් ඔය මේ ටෙලිකොම් එකේ Facebook page එකේම කට්ටිය ගායට කියන කතා ටික බලා ගන්න පුළුවන් නේද? ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉන්න අපි මොකක් හරි ඉදිරියේ ඉක්මනට කරන්න. කාටද මේ බෙල් එකක් වැදුනේ? ටී ටයිම්ද? මේ තව ප්‍රශ්නයකට යමු නේද? ඔව් ප්‍රශ්නයකට යමු කලින්ක මේ පොඩ්ඩක් chat room එකෙත් තව ප්‍රශ්නයක් අහනවා. මේ Windows 7 වල C++ වැඩ නැද්ද කියලා. ඔයද මල්ටි ටාස්ක් නෑනේ. ඔව් C++
සැඩ මම හිතන්නේ එයාට මේ ID එකක් හොයාගන්න ඕනේ වෙලාද මන්ද තියෙන්නේ එඩිටර් එකක් කියන්නේ කියලා මේ ඇතින් net beans හරි මේ eclipse හරි එකක කරන්නත් පුළුවන් නැත්තම් ඉතින් c කර ඒ කියන්නේ ගොඩක් development කරන්නේ මේ අපි හිතමු framework එහෙම use කරගන්නේ නැහැ කියලා එහෙමනම් ඉතින් ඕනි එකක කරන්න පුළුවන් අනිත් එක මේ visual c++ එක වැඩ කරනවා නම් ඉතින් microsoft visual studio දාගෙන කරන්න පුළුවන් मलशा मुखदे हाँ प्रश्न हर मैंने वेड ना मुनि फीचर वेडगर नाट वेडगर हेम की पड़की अलगट मे विंडोज सी वेडगर बुद्धि नोट प्लस प्लस पावशीकर नोटपैड प्लस प्लस सहे मम कंप्यूटर ओएस गुडक इंस्टॉल कर बलवीन सॉफ्टवेयर इंस्टॉल करना विजुअल सी प्लस प्लस ने सी प्लस प्लस बुद्धि बुद्धि नोटपैड प्रश्न सिंटेक्स हाईलाइट नोटपैड प्लस प्लस ගොඩක් වටනවා මොකද සින්ටෙක් හයිලයිටින් ඊට පස්සේ ප්‍රෙඩිකෂන් දෙන්න ඒවා හොඳට වැඩ කරනවා ඒක ඒකම මේ ඒකේ අර ෆයින් රිප්ලේස් වගේ එක උනත් සෑහෙන්න වැඩක් කරන්න පුළුවන් ටූල් එකක් මොකද සමහර අපි හිතමු ඔය XML ෆයිල් එහෙම අපි වෙනස් කරන්න ඕන ට්‍රාන්ස්ෆෝම් කරන්න ඕනම කියලා ඒවට අපි සාමාන්‍යයෙන් කරන්නේ කෝඩ් එකක් ලියාගෙන කරන එකනේ ඒත් අරකේ තියෙන රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් එහෙම පාවිච්චි කරලා ෆයින් රිප්ලේස් වලින් එහෙම ගොඩක් වැඩ කරගන්න පුළුවන් ඔව් මල්ෂාන් චැට් එකේ කියන කම්පයිල් එකක් කියන්නේ ට්‍රාන්ස්ලේට් එකක් නේද කියලා. ඔව්. ඔයා ලියපු කෝඩ් එක හියුමන් කෝඩ් එක මැෂින් කෝඩ් එක ට්‍රාන්ස්ලේට් කරන එක තමයි සරලව කිව්වොත් කරන්නේ. ඉතින් ඒකට පාවිච්චි කරන්න පුළුවන් කම්පයිලර්ස් ගත්තොත් තමයි අපිට කම්පයිල් කරන්න GCC වගේ එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් නේද බුද්ධි. ඔව්. GCC තමයි ඉතින් මම හිතන්නේ ජනප්‍රියම කම්පයිලර් එක. ඔව්. ඒක Windows 7 වලත් වැඩ කරනවා. ප්‍රශ්නෙකට මාරුවේ මොනේද බුද්ධි. ඔව්. WordPress කියන අහලා දිනවා. WordPress blog එකට අවශ්‍යම හා වැදගත්ම plugins මොනවාද? Eskimate number 1. Eskimate කියලා කියන්නේ ඇත්තටම comment spam වලින් ගොඩක් බේර ගන්න පුළුවන් plugin එකක්. Comment spam කියලා කියන්නේ අර අනනමස්කට් කියලා ගුණහරප ගහලා යන එක නෙමෙයි ඇත්තට මේ ඔය එක එක advertising කරන අය ඒවෙන් මේවෙන් දාලා යන ad වලින් ගොඩක් බේර ගන්න පුළුවන්. ඊට පස්සේ බුද්ධිකට ඔලුවට එන එක කාලින් මේ බ්ලොගින් කරන්නේ නැති ඉඳ ඇතර මේ ලොගින් ගැන දන්නේ නැහැ ඔය ටෙක් කතා සයිට් එක තමයි මේ ලොගින් ටික දන්නේ ඔව් ඊළඟට ලොගින් ලොක්ඩවුන් කියලා එකක් තියෙනවා ලොගින් ලොක්ඩවුන් කියලා කියන්නේ කවුරු හරි වාගේ බ්ලොග් එකට ඇතර වර්ඩ්ප්‍රෙස් self hosted එකක් නම් මං කියන්නේ කවුරු හරි try කරන්න නම් ගොඩක් log වෙන්න යාව temporary පොඩ්ඩක් block කරන එක ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ बैकअप वगे करना गोडा प्लगिन डीबी बैकअप करेंगे पावचि करवा ममण सामान्य दगनी बेदगात्म की वर्ड प्रेस ब्लगे सिक्यूरी बलाई कमेंट लिंग स्पैम बलाई इतने गोडा के कॉस्मेटिक बेडकर सह समहार देवा लेकर अरे ट्विटर वगे प्लगिन तमाम पोस्ट कमेंट एक ट्वीट हरहा මේ යන්න වගේ හදා ගන්නත් පුළුවන්. ඊට අමතරව ගාලින්ග මේ self hosted එකක් නම් මේ තියෙනව නේද plugin database එක backup වෙන්න ඒ වගේ දේවල් වලට. ඔව්. WordPress තරහම කරගන්න පුළුවන් ඒවා. ඔව්.
ලගින්නේ නම නම් ඔන්න මතක නම නැහැ. තමයි පොඩ්ඩක් ඉන්න මං ඔතන. එතකම මේ හොයා ගන්නකම් අපි මේ ටික කතා එකටම ලොග් කරලා බලමු නේද? මේ ටික කතා එක එක කියලා මම දාලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා මම නම් දන්නේ නැහැ. මේ කොහොම හරි කමන්නේ මේ අපි ටෙක් කතායකේ තියෙන ප්ලගින්ස් ටික බලලා ඒක ගැන උත්තරයක් දෙන අතරේ චැට් රූම් එකේ කට්ටිය කියන එස්කිමේටර්ට මේ සල්ලි ඉල්ලනවා කියන්නේ නෑ. ඇත්තටම එස්කිමේටර්ට සල්ලි ඉල්ලන්නේ නෑ. මේ ඒක පොඩි පොඩි ට්‍රික් එකක් ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ අහන එස්කිමේට් ඔයාට කොච්චරක් වටිනවද කියලා. ඒක රතපහක්වත් වටින්නේ නෑ කියලා කිව්වම ඒගොල්ලෝ මේ ෆ්‍රී එකක් දෙනවා කී එකක් API කී එකක්. ඒක නිසා ඒක මේ සල්ලි ඉල්ලන්නේ අර මුලින්ම කී ගමන් තමයි ඒක පොඩ්ඩක් වටේ හොයලා බලනවා එස්කිමේට් එකේ ටග් ගාලා මේ රෙජිස්ට්‍රේෂන් එක දාලා ගන්න පුළුවන්. ඒක නිසා ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්න එපා. ඒක දැන් මේ අර ගොඩක් ෆ්‍රී සොෆ්ට්වෙයාර් වලට කරන වැඩක් නේද ගානේ. ඔව්. දැන් ගොඩක් ඔය ස්ටෑන්ඩ් ලෝන් සෙටප් තියෙනේ වගේත් අන්තිම ස්ටෙප් එකේදී ගොඩක් වෙලාවට එනවා ඩොනේට් කරන්න ඩොලර් 10යි 20යි ඕම කියලා සිලෙක්ට් කරලා. ඔව්. මේ ගොඩක් වෙලාවට අර ස්කිප් බටන් එකක් එම් පොඩියට කොහේ හරි දිනවා නැත්නම් අරක දීලා තමයි යන්න වෙන්නේ. ඔව්. අනිත් එක තමයි මේ අහුවාම මේ ප්ලගින් ගැන කතා කරාම බුද්ධික මේ ඊළඟ එක තමයි මේ Google Authenticator ප්ලගින් එක. Google Authenticator plugin එක දාන්න පුළුවන් WordPress වලට. එතකොට තමන්ට password එක විතරක් නෙමෙයි අර අපි කලිනුත් දවසක පෙන්නවා මේ අර generated code එකක් එනවා හැමතිස්සෙම ඉලක්කම් 6ක විනාඩි 2 විනාඩි විනාඩි වගේ change වෙන code එකක්. ඒ වගේ එකක් දාගත්තොත් තමන්ගේ password එක හරියට හොරගම් කරා. දැන් ගොඩක් වෙලාට key log එකක් වගේ දාලා තමන්ගේ password එක හොරගම් කරන්න පුළුවන්. නමුත් අර අරක වගේ plugin එකක් තියෙන හින්දා බුද්ධික මේ log වෙන්න බෑ. මොකද ඔතෙන්ටිකේෂන් කෝඩ් එකක් ඕනේ නිසා. ඔව්. හැබැයි ඉතින් තමන්ගේ ඒ පාස්වර්ඩ් එක නම් තමන් ඊමේල් එකටත් පාවිච්චි කරලා තියෙන ඉතින් ඒක රීසෙට් කරලා පාවිච්චි කරයි. ඒ වුණාට අර සාමාන්‍යයෙන් එහෙම නැත් අපි අපිට එක කතා අහන එහෙම කරන්නේ නැන්නේ බුද්ධික. එකම් පාස්වර්ඩ් එක හැම එකටම දාන්න නැන්නේ. එහෙම වුණොත් එහෙම ලාස්ට් පාස් පාවිච්චි කරන්න පොඩි රෙකමෙන්ඩේෂන් එකක් මේ මම මේ ප්ලගින් ටික ලෝඩ් වෙන්න දාලා තින්නේ අපේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය හිතා ගන්න බැරි වේගින් යන හින්දා ටිකක් අමාරුයි. ඊළඟට අපි පාවිච්චි කරන බෑඩ් බිහේවියර් කියලා ප්ලගින් එක. කමන්න සම්ලි මම iPad එක දැම්මට මේ බෑඩ් බිහේවියර් ප්ලගින් එක කියලා කියන්නේ ඇත්තටම මේකට කවුරු හරි ස්ක්‍රිප්ට් ඇටැක් එකක් එවනවා නම් ඩේටාබේස් එක ඇක්සස් කරන්න ට්‍රයි කරනවා නම් එයා ඔටෝමැටිකලි මේ මේක බ්ලොක් කරන එක. ඊළඟට Google Authenticator එක තියෙනවා, login lockdown එක තියෙනවා, open ID වගේ plugin එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. comment කරන අයව authenticate කරන්න. ඒ කියන්නේ ඇත්තටම වෙන අයගේ නම් පාවිච්චි කරන වෙනකොට open ID වගේ authenticate එකක් පාවිච්චි කරත් කවුරුර comment එකක් දැම්ම බලන්න පුළුවන්. මෙයා ඇත්තටම මේ authenticator user ගෙනෙන්ද කියලා. ඊළඟට quick cache වගේ plugin එකක් පාවිච්චි කරන්න පුළුවන්. quick cache කියලා කියන්නේ ඇත්තටම මේ අපි දන්නවා මේ WordPress එකක් හැමතිස්සෙම load වෙන පාරයක් ගන්න database එක access කරලා තමයි මේ ඩේටා ටික අරන් පෙන්නන්නේ කියලා. නමුත් quick cache වගේ plugin එකක් පාවිච්චි කරොත් අර dynamic page static page එකකදී temporary හදලා දිනවා. එතකොට site එක පොඩ්ඩක් ඉක්මනට load වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ මේ Twitter, WordPress ඒ වගේ තේරුම්ම ගන්න දේවල්ත් අපි දාගෙන ඉන්නවා. Tamanට site එකේ නේද statistic පොඩ්ඩක් බලන්න ඕන නම් wordpress.com status දාගත්තා නම් යම් කිසි ප්‍රමාණයක සාර්ථකව site එකට කවුද යන්නේ කියලා බලා ගන්න පුළුවන්. මයිදන්නේ ඇති වෙන්නේ නේද ප්ලගින් ගැන කතා කරා. තව ප්‍රශ්නකට යමු නේද කාරේ? ඔව්. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ පොලිතින් සහ ලේබල් print කළ හැකි printers සම්බන්ධ විස්තර සහ ඒවායේ ළඟා ගැති හැකි ස්ථාන සහ ඒවායේ මිල ගණන් සඳහන් කරන්න. ඉන්දික තමයි අහන්නේ. මම නම් නොදනි. අද ප්‍රශ්නේ දෙන්නට ඇත්තටම බලන්න බැරි වුණා. ඒක අපි පොඩ්ඩක් ලබන සතියේ දාමු නේද? ඔව් ඇත්තටම මේ පොලිතින් සහ ලේබල් print කරන්න පුළුවන් printers කියලා කියන්නේ මේ ටිකක් unique එකක් නිසා හැමතැනම හොයාගන්න අමාරු වෙයි නේද බුද්ධික. නමුත් metropolitan වගේ සමාගම් වල ගොඩක් printers විකුණු නිසා සමහරලාට හොයාගන්න පුළුවන් වෙයි. ඔව් පොලිතින් පොලිතින් හැබැයි ඉන්ඩස්ට්‍රියල් ලෙවල් printers තමයි තියෙන්නේ නේද බුද්ධික. එකක් දෙකක් print කරන්න නම් ඒක නිකන් අර home usage එකට වගේ තියෙන ඒවා හිතන්න අමාරුයි නේද? ඔව්. හැබැයි නිකන් පොලිතින් නම් අමාරුයි මොකද තුනේ නිසා ඊට වඩා ටිකක් ඝනකම ওই transparency sheet වගේ ඒවා නම් මේ පුළුවන් ගහන්න නේද කාලිංග මේ laser එක. ඔව්. අපිට chat room එකේ එක්කෙනෙක් දානවා මේ
සොෆ් netdigital.com කියලා සයිට් එකක් දාලා තිනවා. ඒක තමයි තියෙන්නේ. මේ කොහොමරි ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වුණත් එහෙම මේ තමන්ට අවශ්‍ය දේවල් කරගන්න බුද්ධික. ඊළඟට ගාලිංග මේ තව නිවුස් හද අපි දෙක තුනක් කතා කරමු කියලා කිව්වනේ. එකක් අර ඊයේ තව මං බලපු එකක තිබුණා මේ ඇන්ඩ්‍රොයිඩ් වල අර NFC ඉන්ට්‍රඩියුස් කළා near field කිව්වනේ. communication කියන එක නේද? ඒකෙදි මේ ඒකේ පොඩි අවුලක් තියලා ඒකෙන් මේ ඇත්තටම NFC ටැග් එකකින් කෝඩ් එක්සිකියුට් කරන්න පුළුවන් කියලා එක්කෙනෙක් හොයාගෙන තියුණා, මේ සිකියුරිටි කන්සල්ටන් කෙනෙක්. එයා ඇත්තටම ඒක මේ මෙන්න මෙහෙමයි කරන්න කියලා මෙතඩ් එක පෙන්නලා ඒක අඩුපාඩු හදාගන්න කියලා තිබුණා. මේ ඒකම තව Android වලට හැක් කරන්න පුළුවන් කියලා දාලා තිබුණා. මේ අර JavaScript bridge එකක් කියලා ඇත්තටම ඒක කරන්නේ මේ ඔය iOS වලත් කරනවා එක මේ මොකද web view එකක ඉඳලා JavaScript එකකින් internal function එකක් call කරගන්න ඕනේ වුණාම අපි එතමු මේ අපි මොනවා හරි objective C වලින් ලියන එකක් iOS වල නැත්නම් Java වලින් ලියන එකක් Android වල කියලා ඒ වගේ දෙයක් කරගන්න ඕනේ වුණොත්, ඒ කියන්නේ JavaScript එකකින් ඒ වගේ code එකක් execute කරගන්න බලන් වුණොත් කරන වැඩක් තමයි මේ JavaScript bridge එකක් කියලා. මේ ඒක ඇත්තටම මේ පොඩි JavaScript implementation එකක්. ඒක තියෙනකොට ඉතින් web view එකට load කරන එක අනුව පුළුවන් මේ අපි ඇතුලේ තියෙන code එකක් execute කරන්න. එන්න ඒක හරහා ගිහිල්ලත් hack කරන්න පුළුවන් කියලා සමහරු වෙනලා දීලා තියුණා. දැන් ඒක මේ ඉතින් ළඟදීම හදයි මේ. හැබැයි ඔය මම කියවපු site එකේම ගොඩක් අය කියලා තිබුණේ මේ එකම දැන් iOS වලට වගේ හැදුවාම කාලින්ග ඒගොල්ලෝ update එකක් දාලා මොකද ඔපරේටර්ස්ලා රහත් දෙන පුළුවන් තරම් push කරනවා මේ update එක දාගන්න කියලා. හැබැයි Android වලට එහෙම control එකක් නැහැ Google ලට නේද? ලොකු ප්‍රශ්නයක් බුද්ධික නේද? මොකද මේ Google varieties ගොඩක් වැඩිනේ. phone ජාති ගොඩයි, versions ගොඩයි. මම දන්නේ ඒගොල්ලන්ට manage කරගන්න බැරි ප්‍රශ්නේ නේද? තව බුද්ධික ඔය මේ bug එක තියෙන Android version එක මොකක්ද කියලා තිබ්බනම් නැත්නම් මේ හැම එකටම බලපාන ඒක එකක්ද? කාලින්ගේ NFC bug එක ඇත්තටම දාලා තියෙනවා. මෙහෙම NFC වල එයා දෙකක් කියලා දුන්නා. එකක් තමයි මේ NFC වල දැන් ඒ කියන්නේ ඒකෙල්ල implementation එකේ තියෙන feature එකක් තමයි කියලා තිබුණා. මේ NFC tag එකක් ආවට පස්සේ ඒකේ URL එකක් තිබුණොත් අර permission නැතුව browser එක open කරලා දෙන එක. එතකොට ඒක හරහා පුළුවන් කියලා malware site එකකට browser එකේ control එක අරගෙන දාන්න. ඒක මම හිතන්නේ තිබුණේ Android 3 3. ගණන් වල ඉඳලා අනිත් එක තිබුණේ 2 වගේ මතක විදියට. ඒකෙම කියලා තිබුණා ඉතින් 2 ගණන් වල NFC තියෙන ඒ combination එකේ න device ගොඩක් අඩුයිනේ. ඒකින්ද ඒක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔය 3 ගණන් වලින් පස්සේ එන වර්ෂන් වලට නම් මේ පැච් එකක් ඒවයි ළඟ තිබ්බ නේද? ඔව්. ගොඩක් කලකට බුද්ධික මේ මමත් දැකපු දෙයක් තමයි මේ ඔය වගේ සිකියුරිටි බග්ස් ආවම ගොඩක් අය මේක ගැන එච්චර එලවන්නේ නැහැ නේද? එලවන්නේ නැහැ කියලා කියන්නේ මේ කියලා හරි ඉන්නවා කියලා ඉඳලා මේ ඔයගෙම ලොකු ප්‍රශ්නයක් වුණා මේ ළඟදි මැක් වලටත් නේද? මේ වගේ දැනගෙන බග් එකක් ඉඳලා මතක ජාවා බග් එකක් තිබිලා අන්තිමට වෛරස් එක රටවටේම පැතිරෙනට පස්සේ ඒක අප්ඩේට් එකක් කිව්වා. හැබැයි දැන් අර Android වල බුද්ධික කිව්වාගේ iOS නම් ඒගොල්ලෝ පුෂ් කරා. මොකද ඇත්තනම Apple ලාගේ software update එක ප්‍රොවයිඩ් අදාළම නැහැ. කියන ප්‍රොවයිඩර් කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් දැන් Android වල ලා තියෙන්නේ Samsung ලා ගත්තොත් ඒගොල්ලෝ කස්ටමයිස් කරලා ඒක උඩින් ලොකු ඒවා දාලා ඒවා මේවා කරලා වෙනස් කරලා තියෙනවා. ඒක නිසා සමහරවිට සමහර ෆෝන් වල බුද්ධික මේ Android වල නැති බගුත් ඇති මේ ෆෝන් එකේ. ඔව් මොකද මේ කස්ටමයිස් කරන්න යන්නේ ඉඳරොම් මේ. ඔව් මම ගොඩක් කරාට Galaxy Nexus 5 Nexus range එක පාවිච්චි කරන්නේ Google ලගේ ෆෝන් එක ඔය update control එකක් ඇතුව හම්බ වෙන එක සහ දැන් අපි ගත්තොත් එහෙම බුද්ධික මට stock වලට යන්න ඕන. ඒ කියන්නේ මට ෆෝන් එක තිබ්බ තැනට යන්න ඕන නම් බුද්ධික ඒ කියන්නේ මේ ඇත්තටම මේ Google ලම මේ ROM එක දෙනවා. ඒ කියන්නේ ROM එක දෙනවා කියලා කියන්නේ අපිට baseband එක තමයි ගොඩක් කරාට ගොඩක් ෆෝන් වල ප්‍රශ්න වෙන්නේ මේ මොකද ලොක් කරලා තියෙනවා ෆැක්ටරි වලට හදලා තියෙනවා. දැන් චම්ලි පෙන්නුවත් මගේ iPad එක
මේ තියෙන්නේ Galaxy Nexus devices වලට ඒගොල්ලෝ කෙලින්ම දීලා තියෙන stock ROM එක. ඉතින් මේක දාගත්ත කියලා කියන්නේ බුද්ධික මම ෆෝන් එක මොන ප්‍රොවයිඩර්ද කවුද කියන එක අදාල නැහැ. මං කඩෙන් ගන්නකොට ෆෝන් එකක් තියෙන ලෙවල් එකට මෙනවා. ඉතින් ඒක නිසා මේ Nexus phone සහ update එක ටග් ගාලා Google ලම් push කරනවනේ බුද්ධික. ඒකින්ද අර experiment කරන්න උනත් කිසි බයක් නැහැ නේද? නෑ ෆෝන් එක මොන හරි වුණත් ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මගේ නම් රෙකමෙන්ඩේෂන් හැමතිස්සම ගොඩක් අහන්නේ අයියෝ මේ ඕකම කියන්නේ මේ ෆෝන් එකේ කැමරක මෙච්චර මෙගා පික්සල් ගාණක් තියෙනවනේ මේක මේ ගාණක් තියෙනවනේ. නමුත් මේක දැන් උදාහරණ ගන්නවා මම ෆෝන් එක ගන්නකොට මට දැන් අප්ඩේට් දෙකක් ආවා. දැන් අරගෙන අවුරුද්දක් තියා මාස 6ක් කන්නේම හිටන්නේ නේද මම ෆෝන් එක අරගෙන. ඉතින් ඒක නිසා මේ මගේ නම් ගොඩක් රෙකමෙන්ඩේෂන් එක තමයි මේ වගේ ගන්න කියලා ඔය වගේ ප්‍රශ්න වලදී ගොඩක් වටින නිසා නේද? චැට් රූම් එක ගහන කාලින් තව මේ දවස්වල කතා වෙන එකක් ඉඳ කිය පොඩ්ඩක් ඒ ලෙවල් රිසල්ට් ගැන මොකද කියන්නේ කියලා. ඇත්තටම ඉතින් අර හැමෝටම තියෙන විවේචනේ අපිටත් තියෙනව නේද? අපතරණයි. ඔව් ඒක තමයි. ඒක මේ මෙච්චර කාලෙකට හොඳට කරගෙන ආපු ප්‍රොසෙස් එකක් අනලා මේ දැන් ඉතින් අර මිනිස්සුන්ගේ ඒක විභාග ගැන තියෙන විශ්වාසය නැති කරලා තියෙන්නේ කොහොම හරි නේද? ඔව්. දැන් මට chat room එකේ දෙකින් මට නම් ඒ ලෙවල් එපා වෙලා තියෙන්නේ කියලා. ඔව්. ඒගොල්ලන්නේ අපිට එපා වෙලා තියෙන අපි ඒ ලෙවල් නොකර මේ රටේ අධ්‍යාපනයට මොකද්ද මේ කරන්නේ කියලා. මේ මන් දන්නේ නැහැ මගේ නම් මේක ගැන ඉතින් ලොජික් එක කියන එකත් හරිනේ. රජයේ විශ්වවිද්‍යාලවලට ඇත්තටම යන්න බෑනේ බුද්ධි ගොඩක් අයට. ඒකට හේතුව තමයි විශ්වවිද්‍යාලවල තියෙන හදන්නෙත් නැහැ. ඒවට ගන්න ප්‍රමාණය වැඩි කරන්නෙත් නැහැ. ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාලයන එක තමයි මගේ නම් හොඳයි කියලා කියන්නේ. නමුත් ඒකට කට්ටි ඉඩ දෙන්නෙත් නැහනේ. ඔව් ඉතින් මගේ නම් අදහස කාලින්ග මේ ඒක ඒ කියන්නේ අපි හිතමු මේ රජ විශ්වවිද්‍යාල වලට යන්න බැරුව ඉතුරු වෙන කට්ටි ගැන හිතුවාම ඒක සෑහෙන්න හොඳයි. ඒක වෙන්න ඕන දෙයක්. හැබැයි ඒක කරන්න ඕන මොකෝ රාජ්‍ය විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනයයි ඒක මේ තියෙන මට්ටමින් තව ටිකක් උඩට ගෙනහැල්ලා ඒක අතෑර දාලා ඒක නැතිලම යන්න දීලා මේ මොකද මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකක් නැති කරන தත්ත්වෙට නිදහස් අධ්‍යාපනයයි ඔය රාජ්‍ය විශ්වවිද්‍යාලයයි ගෙනාවොත් මේ ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට ඒ කියන්නේ එතකොට වැඩි පැත්ත යන්නේ මේ කියන්නේ අර ගැන තියෙන විශ්වාසය නැතු වෙනවා. මොකද මේ ආණ්ඩුවේ කැම්පස් එකකට ගියාට වැඩක් නැහැ. යනවනම් කොහොම හරි තල්ලි දීලා මේ ඩිග්‍රී එක කරගන්න ඕන. ඒ වගේ තත්යකට ගෙනාවොත් නම් ඉතින් මේ තේරුමක් නැහැ නේද කරන්න එකින්. හැබැයි අර ඒ ලෙවල් වලින් විශ්වවිද්‍යාල වලට යන්න බැරි අයට කරන්න අනිවාර්යයෙන්ම කියන්නේ Tamanට සල්ලි හොයා ගන්න පුළුවන් නම් ඒකට අදාළ ප්‍රමිතියක් තියෙන මේ ආයතනක් තියෙන්න ඕන. ඔව් ඒක ඇත්ත. ඉතින් මෙහෙමයි දැන් අර හතු පිපෙනා වගේ අර දැන් තියෙන ටියුෂන් ක්ලාස් වගේ විශ්වවිද්‍යාල આવොත් නම් ඉතින් හරි හොඳයි. නමුත් අර වෙලා තියෙන බුද්ධික මේ උදාහරණයක් ගත්තොත් එහෙම මේ ළඟක නිදන් දැන් කිසිම විශ්වවිද්‍යාලයක C++ ගුප් මේ උගන්වන්නෙම නැහැ කියනෝ නෙමෙයි උගන්වන්නේ නැහැ දැන් Java තමයි උගන්වන්නේ. ගොඩක් ඒ වගේද? ඉතින් ඒකෙන් තේරෙන අර මේ ළමයින්ට අර ආපු දැන් දැනුම එන්නෙන් අඩු වෙනවා. මම මේ ළඟදී එක්කෙනෙක් එක්ක කතා කරා command line කියලා කිව්වහම උඩ බිම මෙහෙම බැලුවා. මං කෝ අර DOS prompt එක DOS prompt එකක් දැකලා දැන් අතන DOS prompt එක කියවට දන්නව අඩුයි නේ command line එක කියලා තමයි ගොඩක් කට්ටිය මේ දෙකම දන්නේ. ඒකම දෙකම දන්නේ නැති. ඒ කියන්නේ ගොඩක් සාමාන්‍ය දැන් first year වගේ student කෙනෙක් ඉතින් ඒ தත්ත්වෙට තමයි මේ IT කරන අය වුණාම ඊට වඩා මං හිතන්නේ හැමතිස්සෙම අර ෆන්ඩමෙන්ට් දැන් ගොඩක් වෙලාවට පිටරට ගත්තහම බුද්ධික මේ ඉනොවේෂන් ගොඩක් දේවල් එන්නේ මේ රිසර්ච් කරන දේවල් ඒ වගේ දේවල් වුණත් අපේ යුනිවර්සිටිවල හරියට වෙන්නේ නැහනේ බුද්ධික වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් සාමාන්‍ය පිටරට ගත්තොත් එහෙම ගොඩක් ඉන්වෙන්ෂන්ස් හොයා ගැනීම ගොඩක් කරන්නේ මේ විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රොෆෙසර්ස්ලා. ලංකාවේ ඌව කතා කරන්නේ ගත්තම ඉතින් ලොකු ප්‍රශ්න වලට මට මුහුණ දෙන්නේ නැහැ. ඒ වුණාට ඇත්තම ගත්තොත් එහෙම මේව කරපු ඉන්වෙස්ට්මන්ට් නැහැ ඇත්තෙම නැහැනේ. එක්කෙනෙක් දෙන්නේ මොන හරි දෙයක් කරලා තමන්ගේ සල්ලි හොයාගත්ත මිසක් අර ස්ටුඩන්ට් ලව තියාගෙන එහෙම රිසර්ච් එකක් කරන්නේ නැහැ නේ. පාරේ තියෙන වාහන ගයින් එකයි ඌ වගේ පොඩි පොඩි ඒවනේ කරන්නේ නේද බුද්ධික. ඉතින් ඒ පැත්තත් මම හිතන්නේ ගොඩක් දියුණු කරන්න ඕනේ නේද. රටේ දැන් උදාහරණයක් ගත්තොත් මම අද කල්පනා කරා මරණානේ රවුන්ඩ් අබවුට් එකේ ඉන්නකොට අර පංචිකා වත්ත පැත්තේ නම් අපි දානවනම්
කොහෙද එතකට කියන්නේ එතෙන්ට කියන්නේ පල්ලෙහාට යන දැන් අර ෆිල්ම් හෝල් එක තියෙන පැත්තට යන ටිකට මොකද බුද්ධි කියන්නේ එල්පින්ස්ටන් එක එල්පින්ස්ටන් එක නෑ නෑ ඒ පැත්ත නෙමෙයි ඒ කියන්නේ මරදානේ ඉඳන් කෙලින්ම දාලා වම් අත පැත්තට දාලා කෙලින්ම පල්ලෙහාට දාලා අපි මේ සෙන් ජෝසප් එක පැත්තට යන පාර ඩාලි රෝඩ් ඩාලි රෝඩ් එකට යනකොට දැන් මට මරදා දැන් මම පංචිකාත් පාරින් නම් ඉන්නවා මරදානේ රවුන්ඩ් බවුට් එක ගාව එතන මට කොළ වුණා දැන් කොළ වුණාට අර පැත්තට හරවුණාට රතු එතකොට ඒ පැත්ත ලොකු පොලිමක් වාහන නවත්තගෙන ඉන්නවා යන්න බැරුව. එතකොට දැන් වම් පැත්ත බොරල්ල පැත්තට යන අයට යන්නත් තමයි මොකද අතන ලොකු වාහන තදබදයක් ඇති වෙලා තියෙනවා මේ අතන අනිත් ලයිට් එක කොළ වෙන්න නැති නිසා. දැන් සාමාන්‍යයෙන් ඕක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් වුණා නම් මෙතන වාහන තියෙනවා කියන එක තේරෙනවා නම් එතන කොළ වුණා නම් අර වාහන ටිකත් ෆ්ලෝ වෙන්න ගත්තා නම් එතන ලොකු පාරක් ඉඩක් ඇති වෙලා යන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේ සිම්පල් දෙයක්වත් අපේ රටේ මයිදා මං හිතන්නේ ඇත්තට අපේ රට ඔයගෙ දෙයක් කරන්න කිව්ව බෑ මොකද පිට රටින් ලක්ෂයක් හරි වැඩියෙන් දීලා එකක් ගේන මිස ලංකාවේ දෙයකට තැන දෙන්නේ නැති නිසා මං හිතන්නේ ඒ වගේ දෙයක් වුණත් ඇයි කරන්නේ නැද්ද මොකද ආතසි ක්ලාක් එකකට එක්කව වෙලා නේද බුද්ධික ඔය දැන් අර කල මේ ට්‍රැෆික් ලයිට් ඇත්තනම් ලංකාවේ හයි කරන්නේ ඔව් නේ දැන් RDM එකෙන් කරනවා ඉතින් මං හිතන්නේ මේ අවුරුදු ගානට බරප එකම ඉන්වෙස්ෂන් එක තමයි LED වලට මාරු කරපේ ඉතින් මං දන්නේ ඇයි ඒ වගේ දේවල් වුණත් දැන් අද කාලේ මේ ආම් ප්‍රොසෙසර් එකක් විතර කියලා කියන්නේ මම හිතන්නේ ඩොලර් එකක් දෙකක් විතර කෝස්ට් එකක් වෙන එකක් මම හිතන්නේ Windows අර 95 විතර රන් කරගෙන Raspberry Pi එකක් ගත්තා නම් මම හිතන්නේ සිරා ඇල්ගොරිතම් එකක් ලියන්න තිබ්බා මේ වාහනයක් ගැන නේද දැන් සෙන්සර්ස් තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ් ඩිටෙක්ටර්ස් තියෙනවා සාමාන්‍ය පොඩි පොඩි ගණන් වලට වාහනයක් තියෙනවද නැද්ද කියලා අඩු ගානේ අර පාර යටින් යක කම්බියක් දාලා මැග්නටික් ෆීල්ඩ් එකෙන් හරි බලන්න පුළුවන් මෙතන වාහනයක් නැවතිලා තියෙනවද කොච්චර දිගට ට්‍රැෆික් එකක් තියෙනවද කියලා ඉතින් මං හිතන්නේ ඒ වගේ එකක් හරි කාට හරි කරන්න පුළුවන් නම් මේ අර කෝච්චි වලට වයිෆයි හයි කරනවා වගේ වැඩ කරන එක නවත්තලා මේ මං හිතන්නේ වටිනවා හරි අන්තිම විශ්වවිද්‍යාල කතා කරේ ඉවරනේ පාරදී ලයිට් වලින් මේ කොමාරි මේ මල්ෂාන් අහන බුද්ධික ප්‍රශ්නයක් එයාට ඒ ලෙවල් මෙලෝ රහක් නැහැලු HND හරි කරලා ඩිග්‍රී එකක් කරන්න ගත්තොත් පුළුවන් ද සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් වෙන්න කියලා බුද්ධික ඔව් ඇත්තටම මේ ඕකට කලින් ග උත්තරයක් දෙන්න නෙමෙයි සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් වෙන්න නම් ඇත්තටම ඒ දැනුම තිබුණාම ඇති හැබැයි දැන් දැන් මං කියන්නේ මේ මේ දවස්වල මේ අවුරුද්දක විතර කාලේ තියෙන විදිහට මේ software developer කෙනෙක් වෙනවා කියන්නේ අර ඔයි ගන්න software මේ කියන්නේ company එක රස්සාවක් developer කෙනෙක් විදිහට හොයාගන්න ගොඩක් වෙලාවට මේ මේ කොළඹ තියෙන company වල නම් ගොඩක් වෙලාවට මේ degree එකක් බලනවා ඉතින් හැබැයි HND කරලත් මෙහෙමයි degree එකක් කරගන්න path එකක් හොයාගන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එකම දේ මේ අර ඒකට උනන්දුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පාත් එකේ ගිහිල්ලා පුළුවන්. මේ මොකද දැන් ඔය මම කිව්වට මේ ඩිග්‍රී එකක් බලනවා කියලා එහෙම නැහැ. එක්සෙප්ෂන්ස් තියෙනවා. මේ මොකද ගොඩ කවුරු හරි අඳුරන කෙනෙක් රෙකමන්ඩ් කරනවා නම් මොකද විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් රෙකමන්ඩ් කරනවා නම් මෙයා මෙන්න මේ රෙකමන්ඩ් කරනවා වගේ නම් ඔව් මේ මේ වගේ වැඩ කරලා තියෙනවා මෙයාව දන්නවා මෙච්චර විශ්වාසයක් තියෙනවා කියලා ගොඩක් වෙලාවට ගන්නවා ඒකින්ද අර වැඩකාරින්ට තැනක් තියෙනවා තමම මේ ඒකින්ද software developer කෙනෙක් වෙන්න හැබැයි බුද්ධික වැඩකාරින්ට තැනක් තිනකොට පොඩි chance ඊළඟට එතනින් එහාට ඉස්සරහට යනකොට පොඩි barriers ඇති වෙනවා මොකද සමා මේ කම්පැනි ඇතුළේ පොඩි පොඩි politics තියෙනවානේ ඉතින් ඒ වගේ තිබ්බහම ඉතින් සමහරලාට ප්‍රශ්න එන්න පුළුවන් ඩිග්‍රියක් නැති කෙනෙක් උඩට යනකොට ඩිග්‍රියක් ඇති කෙනෙක් පල්ලෙහා ඉන්නකොට ඔව් එහෙම නම් වෙන්න පුළුවන් ඉතින් ඉතින් අර දැන් තමන්ගේ කැරිය එක පටන් ගත්තාම ඉතින් තමන් දැනගන්න ඕන එතනින් එහාට කොහොමද කරන්නේ කියලා මොකද ඇත්තටම software company එකක වැඩ කරන්න ගත්තාම අවුරුදු 3 4ක් යනකොට මොකද අනිත් අධ්‍යාපන සුදුසුකම් නැති වුණත් තව MSc එකක් කරන්න ඒ වගේ දෙයකට යන්න පුළුවන් මොකද මේ experience උඩ ගොඩක් ඒවට ඒක අනිත් එක ප්‍රොෆෙෂනල් membership තියනවා නะ ගොඩක් ඔය මේ අනිත් ආයතනවල මේ ඒක හින්දා මේ ඇත්තටම developer කෙනෙක් වෙන්න ඕන නම් මේ මම නම් කියන්නේ හොඳම දේ අර ඒකට ඕන දැනුම එක්ස්ප්‍රෙස් කරගන්න හරි සහතික ගැන දෙවණියට
බැලුවත් කමන්න නැහැ කියන මට්ටමට තමයි මම නම් හිතන්නේ. මොකද සාහතික මිටියක් කරන් ගියත් වැඩක් නැහැ. වැඩේ කරන්න බැරි වෙනකොට පස්සට තියෙන රැකියාවක් නැති වෙන්න ගන්නට සා රැකියාව එපා වෙන්න පුළුවන්. මොකද කියන දේවල් කරගන්න බැරි වුණාම ඒ දැනුම මදි වෙනකොට නේද බුද්ධික. නමක් නැති කෙනෙක් chat එකේ අහනවා Galaxy Nexus phone එකක් duty free එකේ ගියක් වෙනවද කියලා. duty free එකේ Galaxy Nexus phone මම නම් දැකලා නැහැ. Google ලඟින් කෙලින්ම ගත්තොත් එහෙම $349. ඒකෙදී ලංකාවට විකුණන්නේ නැහැ. නැහැ ප්‍රශ්න. තව ප්‍රශ්නයකට යමුද ගාලින් අපි අද. ඔව් ප්‍රශ්නයකට යමු. මේ ඊළඟට අපෙන් අහලා තියෙන්නේ කම්පියුටර් රවුටර් ප්‍රින්ටර් උපකරණ සියල්ල සම්බන්ධ කළ හැකි ලංකාවේ මිලදී ගත හැකි UPS එකක් සහ ඒව මිලගෙන සඳහන් කරන්න. අපි නේද හැමදාම රෙකමෙන්ඩ් කරන UPS එක තමයි අර අයිලා සහ බින්ස් ලැක් අව වෙලා විකුණන UPS ඩිෆෙන්ඩර් කියන UPS series එක සාමාන්‍ය 1.2 kV වගේ හොඳ UPS එකක් ගන්න පුළුවන් රුපියල් 13000ක් වගේ දෙනකොට. මගේ නම් රෙකමෙන්ඩේෂන් එක ඒක තමයි. අපි ඔෆිස් එකේ පාවිච්චි කරන්නේත් ඒ තමයි. මම කාට හරි රෙකමෙන්ඩ් කරත් කරන්නේත් ඒක තමයි. winsip.lk සයිට් එකට ගියා නම් .com නේද winsip. इंदी का प्रश्न आने को क्वालिटी कहला दे ना मैं टेक इनफो एक साइट के दाला मैं तीन UPS का अज्ञान दाला हाला दे ना एक एक पीसी हाउस संबंध व्यापार है तो की लगता हाला दे ना मम हर धन्यत्र संबंध यूनिटी प्लास है ना पागा भाई मैं यूनिटी प्लास है कि मैं दिए ना मैं बुद्धि का मैं आई एक शोरूम में सेकंड फ्लोर है තෙන්ට ගියා නම් මේ ගන්න දෙපා තමන්ට පොඩි දැනුමක් තියෙනවා නම් මේ ඉන්වර්ටර් එකක් වගේ හදාගෙන ගෙදර දි හදා ගන්නත් පුළුවන් නේද ඔව් හැබැයි උතන්දී පොඩි ප්‍රශ්නයක් වෙනවා බුද්ධික මේ ඉන්වර්ටර් සහ UPS කියන දෙක අතර ඉන්වර්ටර් වල ගොඩක් වෙලාවට පවර් කන්ඩිෂනින් වෙන්නේ නැහැ පවර් කන්ඩිෂනින් වෙන්නේ නැහැ කියලා කියන්නේ පවර් එකේ තියෙන ෆෝල්ට්ස් හදන්නේ නැහැ ෆෝල්ට්ස් හදන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම අපි හිතමු දැන් මම මේ මෙතන පාවිච්චි කරන එක මේ ලයින් ඉන්ටරැක්ටිව් UPS එකක් වුණාට ලයින් ඉන්ටරැක්ටිව් UPS එකක් කියලා කියන්නේ එතුලෙන් එන එලියට එලියෙන් එන කරන්ට් එකට අනුව එලියට එන කරන්ට් එක වෙනස් කරලා සහ හැමතිස්සෙම බැටරියෙන් වැඩ නොකරන UPS වර්ගයක්. එතකොට මට සාමාන්‍යයෙන් එලියෙන් එන්නේ වෝල්ට් 200 නම් මේක 200 විතර ඉඳන් 230 තමයි මට අවුට්පුට් එක එන්නේ. එතකොට එතෙන්දී ආ වෝල්ටේජ් එක කරෙක්ෂන් එකකුත් කරනවා. අරිත් එක තමයි ට්‍රූ සයින් වේව් වෙනවා. කම්පියුටර් ගොඩක් වෙලාවට මේ කරන්ට් එකේ තියෙන අඩුපාඩුකම් අරම ටොලරේට් කරන අඩුපාඩුකම් කියලා කියන්නේ ෆ්‍රීකවෙන්සි එක පොඩ්ඩක් වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ මොකද මේ ස්විච් මෝඩ් පවර් සප්ලයිස් මේවා තියෙන හින්දා මොකද කොච්චර ඉන්පුට් එකක් AC ඉන්පුට් එකක් ආවත් කම්පියුටර් ඇතුළට ඒක DC කළා ඒක තමයි නැවත මේ වෙන වෝල්ටිය දාන්නට වෙනස් කරන්නේ ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට UPS වල ගුණාත්මකභාවය ගොඩක් අඩුයි කියලා කියන්නේ මේවා පවර් හරියට නැහැ රිපල්ස් එනවා वोलटेज वैडी वेनवा अडूनवा ऐ थिंक एवागे वेनिसा राउटर स्विचर्स पावच करना बोडा राउटर पवर वेरिएशन सेंसिटिव मैदान बुद्धि बोला बुद्धि राउटर का UPS मार्चा टिंग मारे స్విచ్న వెళ్ళావత్ రౌటర్ కి తీన్నా కరెంట్ ఇక ఓ ఏకన ఎత్తనమ మే UPS కి అర స్విచింగ్ టైం ఎక అడు వెన్నై ఓనే ఏమ నెత్తం అరకి కండెన్సర్ గా లోక ఎక దాగన్న ఏక నిసా సామాన్య మగేనం కియన్నే కో కంప్యూటర్ ఎట ఏ వోల్టేజావెన్ దరాగన్న హెకియావ తిబ్బత్ హొంద UPS యా పాయిషి కర్నోట్ ఇతి మే వోల్టేజ్ కరెక్షన్ ఎతకొట మేవే లైట్నింగ్ వగే ఆవత్ పొడి సర్జ్ ప్రొటెక్షన్ ఏ వగేవత్ తిన సర్జ్ కిల కియన్నే ఎత్తన వోల్టేజావే వెడి ఉనొత్ ඒවන් තමන්ගේ ආරක්ෂා කරගන්න ඒ වගේවත් අර ටිකක් හොඳ UPS වල එනවා අර අඩු මිල දින UPS වල පවර් එක සඳහන් කරලා තිබ්බට ඒවත් කිව්වට මේ ප්‍රොටෙක්ෂන් එක සමල්ලන්නේ නැහැ ඔක්කොම පිච්චිලා යන එක තමයි ගොඩක් වෙලාට එන්නේ ඉතින් අර මින්සේම නම් මම අවුරුද්දෙන් 7-8ක් ඉස්සේ පාවිච්චි කරලා ගැරන්ට් කරන්න පුළුවන් හින්දා කිසි ගැටලුවක් නැහැ දැන් මේ chat room එකේ අය එහෙම කියන APS පාවිච්චි කරන්න ඒ වගේවා කියලා ඔව් ඉතින් ඔන්ලයින් UPS එක ලොකු ගාණක් වෙනවනේ ඔන්ලයින් නෑ සාමාන්‍ය ගෙදර පාවිච්චි කරලා ඇත්තටම අවශ්‍ය නැහැ අපි ඔෆිස් එකේ සර්වර්ස් වලට අකත් අපි ඔන්ලයින් UPS දාලා නැහැ මම ඉතින් එක්සෙප්ෂනල් වැඩ හින්දා ඒකයි වැඩේ තියෙන්නේ මේ ඉතින් ඒක නිසා APS වගේ ඇච්චර හොඳ UPS එකට යන්න අවශ්‍ය නැහැ අරක මට නම් ගැරන්ට් කරන්න පුළුවන් ඔන්ලයින් UPS එකක් සහ ස්විච් මෝඩ් පවර් සප්ලයි දෙකක් අතර ලොකු වෙනසක් තියෙනවා ඔව්
චැට් රූම් එක ස්පෑම් කරාම ඉතින් පස්සපැත්තට වහිනා ගාලේ එළියට වැටෙනවා. ඒක නිසා චැට් රූම් එක ස්පෑම් කරන්නේවා කට්ටිය මේ අපිට දෙයක් පෙන්වන්න කියලා. එතකොට නිකන් මේක ඔටෝමේටඩ්ලි ආවා වහින් වෙනවා, ඊළඟට බෑන් වෙනවා. ඒක නිසා ඒක කරන්න නැතු ඉන්නවනම් හොඳයි. තව ප්‍රශ්නයකට යනවා බුද්ධික අපි. යමුනේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ Gmail ගැන. Gmail ගිණුමක් වසා දමන්නේ කෙසේද? Google ගිණුම භාවිතා කිරීම වෙනත් වෙබ් අඩවියක අවසර දුන් පසු ඒවා ඉවත් කරන්නේ කෙසේද කියලා. මේක SMS වලින් ආව ප්‍රශ්නයක් නේද බුද්ධික? ඔව්. Gmail ගිණුමක් වහා දාන්න පුළුවන් google.com/accounts වලට ගියා නම් එතන account එක close කරන්න තැනක් තියෙනව නේද? ඒ වගේම වෙන site වලට access දුන්නා නම් ඒවත් අර application යටතට එනව නේද බුද්ධික? Google අර Google dashboard කියලා දෙන google.com/dashboard කියලා ගෙවුවාම ඒකේ ඇත්තටම ඔක්කොම Google service වලට අපි මොනවද පාවිච්චි කරන්නේ, ඊළඟට Google account එක manage කරන එක, authentication ඒ method configure කරගන්න එක, ඒ හැමදේම තියෙනවා dashboard එකට ගියාම. එතන තියෙන link වලින් යන්න පුළුවන්. මේ අනිත් එක කාලින්ග මේ දැන් අපි මේ හිතමු Google account එක Gmail account එකක් ඇත්තටම close කරනවා කියලා. ගොඩක් වෙන දෙයක් තමයි දැන් අපි හිතමු මේක ටිකක් කල් පාවිච්චි කරලා තියෙච්ච එකක් කියලා අපි Google Doc වගේ ඒවා පාවිච්චි කරනවා නම් මේ අපි ඒ account එක deactivate කරොත් එහෙම මේ අපි අර හදපු අපිට ownership එක තියෙන docs ටිකත් delete වෙලා යනවා. ඒකින්ද දැන් අපි හිතමු දැන් Google Docs වල ගොඩක් තව කට්ටිය ඇඩ් කරගෙන අපි එහෙම group එකක් විදිහට මේ වැඩ කරන්නේ. ඒ වගේ වෙලාවක දැන් මගේ account එක මම close කරලා දැම්මොත් අර docs ටිකත් යනවා. ඒ වගේ ඒව ගැන ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන account එකක් වහනවා නම්. වැහුවා කියන්නේ වැහුවා තමයි. ඔව්. අර Facebook වගේ හිතනවා වහලා ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් අරගෙන තියෙන ඒවෙම ඉන්නේ නැහැ නේද මුද්දික. වැහුවත් ඔක්කොම අකල් දානවා මේ කරන්න දැන් නැහැ. මේ ඇත්තට මේ ඩෑෂ්බෝඩ් ගියාම තවත් දේවල් බලා ගන්න පුළුවන් නේද බුද්ධික? දැන් තමන් ක්‍රෝම් සින්ක්‍රොනයිස් වෙන්න වගේ දාලා තියෙනවා නම් ඒ වගේ දේවල් උනත් පෙන්නනවා නේද බුද්ධික? ඔව් ඇත්තටම අර කලින් Google එක එක සර්විස් වලට සෙටින්ග්ස් වෙන වෙන තැන්වල තිබුණා ඒ වගේ. දැන් ඩෑෂ්බෝඩ් ගියාම ඔක්කොම ටික එක තැනක තියෙනවා. ඔව්. මේ තව ප්‍රශ්නයකට මාරු ඔය එකම මේ ජම්ලිට පොඩ්ඩක් මතක් කරන්නේ මේ මේ පෝස්ට් එක දානකොට අපි දාම මේ ගොඩක් කට්ටිය අහනවා මේ ඔය මේ කෝස් එක කරොත් හොඳයිද, මේක කරොත් ඊළඟට කරන්න පුළුවන් මොනවද එහෙම කියලා. අර itpro.lk මං හිතන්නේ සයිට් එක, ඒකේ තියෙනවා මේ ගොඩක් මේ යන්න පුළුවන් පාත් මොනවද කියලා. ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තට යනවා නම් ටෙක්නිකල් මැනේජ්මන්ට් පැත්තට යනවා නම් කොහොමද යන්න පුළුවන්, පොඩි දැනින් පටන් අරගෙන කොයි කොයි ස්ටෙප් වලද යන්න පුළුවන් කියලා බොහොම පැහැදිලිව සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා. මේ ඒකට අදාළ ලින්ක් ටිකක් දාමු නේද ජම්ලි දානකොට. එහෙනම් ඔන්නේ ජම්ලිට මුට්ටියක් දුන්න පොඩි. මේ හරි. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ අද පැයකට පැන්නා මේ ඉක්මනට ඉවර කරමු. මේවා පැය පයින්නවාගෙන වීඩියෝ අප්ලෝඩ් කරන්න ගියාම මට මලත් පයින්නවා වෙලා යනකොට. හරි. පරිගණකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවය පවණ භාවිත කර ෆැක්ස් පණිවිඩය ඇවිහැගෙන හැකිනම් කෙසේද? ඉන්ටර්නෙට් ටු ෆැක්ස් සර්විසස් ගොඩක් තියෙනවා. මේ ඒවැ මිලගනම් පිටරට සේවා නිසා ඉතින් සමහරවිට මේ ෆැක්ස් එකක් මැෂින් එක මොඩර්න් එකක් ගහගෙන යවන එක ලාභයි. ඔව්. ඒක තමයි දැන් මෙහෙ යවන්න ඕන නම් සාර්ථකම විදිය නේද? ඔව්. අර ෆැක්ස් ඩේටා මොඩර්න් කියලා දැන් ඒව පාවිච්චි වෙනත් අඩුයි වෙන්නේ. ඔව්. මොඩර්න් එකක් පරණ කඩේකට ගිහලා හොයාගත්තා නම් මේ පුළුවන් වෙයි මේ ටෙලිෆෝන් කේබල් එකේ එකට ගහලා ඒකේ ෆැක්ස් ගෙන්න ගන්නත් පුළුවන් නේද නේද? ඔව්. ෆැක්ස් ගෙන්න ගන්නත් පුළුවන් යවන්නත් පුළුවන්. ඔය වින් ෆැක්ස් වගේ සොෆ්ට් එකක් දාගත්තා නම් වැඩේ ලස්සනට කරන්න. ඒකම මේ තව ඔය මොබයිල් මම හිතන්නේ ඩයලොග් ලා දෙනවා නේ අර මොබයිල් පෝස්ට් ඔෆිස් හරි ඔය වගේ නමක් තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ ෆැක්ස් ෆැසිලිටි එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ වෙබ් එකේ තියෙනවා account එකට log වෙලා ඒක ඇතුලින් පුළුවන් image එකට attach කරලා ෆැක්ස් යවන්න ගෙන්න ගන්නත් පුළුවන්. මේ අපේ account එකට එනවා ඒ මාසෙකට ගාණක් දීලා ඒ service එක ගන්න ඕන. ඔව් නිපුණ online දැන් පැය 3-4 කින්තර ඉඳන් spam කරනවා chat room එකේ පායනකන්. එයාගේ ප්‍රශ්නේ උලුප්පල දක්වන්න එයා ආනවා ක්‍රෝම් වල Facebook වලට ගියාම HTTP screen එක දැන් yellow වෙලා මට හිතෙන්නේ JavaScript එකක් කෙලවුණාලු. කොහොමද අවුල හදාගන්නේ කියලා.
ඔයා මාක් සකර්බර්ග් නම් ඉතින් වැඩ කරන කෙනෙක්ට කියන්න පුළුවන් පොඩ්ඩක් බලන්න මේ HTTPS නැතුව යන කෝඩ් එක මොකද්ද කියලා නේද? මේ නැත්තම් ඉතින් ඇත්තටම මේ මැද්දෙන් ඔබනවා වෙන්න බැරිද බුද්ධිකෝක මේ ලංකාවේ SLT ප්‍රොක්සියක් මොකක් හරි එකක් ගහනවාද කියලා. හැබැයි ඩිකෝඩ් වුණා නම් එරර් එකක් එනවා SSL නේද? ඔව්. ගොඩක් කරලා නැත්තම් කියන්නේ අපිට ඉතින් ලේසිම විදිය තමයි අර කනෙක්ෂන් එකේ බ්‍රවුසර් එකේ සර්ටිෆිකේට් ඉන්ෆර්මේෂන් බලුවාම සර්ටිෆිකේට් එක තියෙන්නේ අපි කනෙක්ට් වෙන සර්වර් එකේ ඒගොල්ලන්ගේ ඔරිජිනල් ඒගොල්ලෝ ඉෂුව කරපු එකක් නම් ඉතින් දැන් මගේ ඇත්තටම බැලුවත් එහෙම මගේ එක නම් කොලපාට වෙලා තියෙනවා පොඩ්ඩක් ඉන්න දාන්න එපා මගේ එක දැන් දැම්මොත් එහෙම පෙන්වන්න පුළුවන් චම්ලි මේ මගේ එක නම් කොලපාට තියෙනවා කිසි ගැටලුවක් ඇවිල්ලා නැහැ දැන් මේක ක්ලික් කරොත් එහෙම අපිට මේ මේ get certificate information කියලා ගියොත් එහෙම මේ බලන්න පුළුවන් මේ සර්ටිෆිකේට් එකේ ඩීටේල්ස් ගියාම කොහෙන්ද ගත්තේ මොකද්ද කියලා එන මේ වෙරිසයින් වගේ ට්‍රස්ටඩ් ඇතොරිටි ගන්න මේ පිළිගන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඕක මැද කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ තමයි අපිට සර්ටිෆිකේට් එකක් එවන්නේ. එතකොට මේ වගේ සර්ටිෆිකේට් ගන්න මේ නම් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා මොකද්ද මේ ගැටලුව කියලා. දැන් මගේ නම් ගැටලුවක් නැතුව කලපාට වෙලා තියෙනවා. ඒකත් ඉතින් ගලින්ද දැන් අර පහුගිය දවස්වල එහෙම මොකක් හරි වුණා නේද සර්ටිෆිකේට් ඔතොරිටි එක හැක් කරොත් එහෙම කවුරු හරි ඒ වගේ දේවලුත් වෙනවා ඉතින් ඒ කියන්නේ සර්ටිෆිකේට් ඔතොරිටි එකෙන් කට්ටිය සර්ටිෆිකේට් ඉෂුව කර ගන්නවා ඒක හැක් කළා එතකොට මැද ඉන්න එක්කෙනෙක් අපිට එව්වත් අපිට පේන්නේ ඇත්තටම සර්ටිෆිකේට් ඔතොරිටි එකකින් දීපු ඔරිජිනල් සර්ටිෆිකේට් එකක් වගේ තමයි ඔව් ඩිලන් චැට් රූම් එකේ අහනවා මේ කාලිං අයියා IPv6 වලට ඩොමේන් එකක් හරවනවා කියන්නේ කියන්නේ මොකද්ද විශ්වාසය මොකද්ද කියලා. ඉතින් මට නම් කියන්න තියෙන ඇත්තටම මෙහෙම දෙයක්. IPv6 වලට ඩොමේන් එක හරවනවා කියන එක නෙමෙයි ඇත්තටම වෙන්නේ මේ IPv6 පාවිච්චි කරනකොට ගොඩක් වෙලාට මේ බුද්ධික වෙන්නේ DNS ලෙවල් එකෙන්. නැතු ඩොමේන් එක ලෙවල් එකෙන් නෙමෙයි DNS පාවිච්චි කරන කෙනා තමයි ඇත්තටම මේ IPv6 ද නැද්ද කියලා DNS වලින් සෙට් කරන්නේ. ඉතින් ඒක නිසා මේ ගොඩක් වෙලාවට මේ මේක ගැටලුවක් වෙන්නේ නැහැ මේ තමන් කරා කියලා. නමුත් අර IPv6 පමණක් තමන් දාගෙන හිටියොත් එහෙම මේ ගැටලුවක් වෙනවා. මේ ගැටලුවක් වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ ගැටලුවක් වෙන්නේ තමන්ට සයිට් එක IPv4 පමණක් පාවිච්චි කරන්නට ඇක්සස් කරන්න බැරි වෙනවා. දැන් ටෙක් කතා සයිට් එක ගත්තොත් එහෙම බලන්න පුළුවන් මේ IPv6 හා IPv4 දෙකම තියෙනවා. ඉතින් ඒක නිසා මේ තවත් ඉතින් කරුණාවෙන් ඉල්ලන්න වෙනවා ටෙක් කතා චැට් රූම් එකේ මෝඩයන් ලෙස තමන්ගේ ප්‍රශ්නය උගුලුප්පන්න එක කොපි පේස්ට් කරන්න එපා. එහෙම වුණොත් ඉතින් අපිට ඉවත් කරන්න වෙනවා. නැත්තම් ඉතින් බෑන් කරලා දාන්න වෙනවා. ඒක අනිත් අයටත් කරන හිරයක්. තමන් ආත්මාර්ථකාමී වෙන්න එපා. හැමෝටම chance එකක් දෙනවා වගේ ඉතින් තමන්ගේ ප්‍රශ්නයටත් අපි දැක්කහම උත්තරයක් දෙනවා. ඒ වගේ ආත්මාර්ථකාමී වෙන්න එපා. මොකද මෙතන හැමෝම ඇවිල්ලා ඉන්නකොට එක්කෙනෙක් විතරක් අර මේකත් අර හරියට වාහන පෝලිමේ ට්‍රැෆික් එකේ ඉන්නකොට එක්කෙනෙක් විතරක් දකුණු පැත්තේ දාගෙන හයියෙන් යන්නේ. අන්න ඒ වගේ මෝඩ ලක්ෂණයක් තමයි. ඒක නිසා තමන් ඒ වගේ හැසිරෙන්න එපා. මේ පොඩ්ඩක් අනිත් අය ගැනත් හිතලා පොඩ්ඩක් හොඳට ඒ හැසිරෙන්න නේද බුද්ධික. වගේ වුණා. මේ ඒතර වුණාම ඉතින් අපිටත් එපා වෙනවා මේ වගේ අයටද අපි මේ උදව් කරන්න කියලා. මොකද හැසිරෙන්නවක්වත් දන්නේ නැද්ද කියලා. මොකද අනිත් අයට කරදරයක් නේක. මේ අද ප්‍රශ්න ටික නම් මගේ ඉවර වුණා. ඔව් මේ පැයකුත් පැන්නා. මල් ජාන්තා ප්‍රශ්නයක් ආන ඇතර මේ වගේ ගොඩක් සමහර කිව්ව මම දැක්කා මේ පොඩ්ඩක් Google කරලා බලන්න කියලා. ප්‍රශ්න කවන්නේ අපින්ද මේ ඇයි කියලා මේ C වල මේ අර main method එකේ integer එකක් return කරන්නේ ඇයි කියලා. ඒක 0 රිටර්න් කරන්න ඕනද එහෙම කියලා. ඇත්තටම ඒක මේ සී වලින් අපිට ඔය සී වල ඔය අය ආටි ප්‍රශ්න ආවට මොකද ඇත්තටම ඕනි සොෆ්ට්වෙයාර් එක වෙන එකක්. මොකද OS එක එක්සිකියුට් කරලා දුන්නාම ඇප්ලිකේෂන් එක ඒක හරියට ක්ලෝස් වුණොත් රිටර්න් කෝඩ් එකක් යනවා මේ ඔපරේටින් සිස්ටම් එකට. එතනින් තමයි ඔපරේටින් සිස්ටම් එක දැනගන්නේ මේ මේ ඇප්ලිකේෂන් එක හරි විදිහට ක්ලෝස් වුණාද, එක්සෙප්ෂන් එකක් ඇවිල්ලා ගියාද, මොකද වුනේ කියලා. ඉතින් ඒක තමයි ඔහුගේ මූලික අදහස මේ සීවලත් ඔය මේන් මෙතඩ් එකකින් මේ රිටර්න් කරනවා කියන එක. ඒක ඉතින් එක එක වෙලාවට පාවිච්චි කරන විදිහවල් තියෙනවා. මොකද බින්දු යවන්න නැතුව යවන වෙලාවල් තියෙනවා.
එතකොට ඒක يعني මූලිකම අදහස තමයි මේ අර ප්ලැට්ෆෝම් එකට දැනගන්න දෙන එක මේ මොකද වුනේ කියලා හරියට මේක එක්සිකියුට් කරලා ඉවර වුණාද කියලා. ඔව්. පොඩි ප්‍රශ්නයක් කර රුවන් චැට් එක යනවා Apple MacBook Pro එකක්ද හොඳ නැත්නම් MacBook Air එකක්ද හොඳ කියලා. මේකේ ප්‍රශ්න තියෙන බුද්ධික මේ MacBook Air කියලා කියන්නේ ඇත්තට ගොඩක් ෆීචර්ස් අඩු පොඩියට හදපු ඒවා. फीचर्स अड़ी के लिए ऑप्टिकल ड्राइव इतकोट प्रमाणिंग गोड पोड़ी इतकोट प्रोसेसर गोड़े आट अड़ू प्रोसेसर तीन मैकबुक प्रो एक वाड़ सामान आट मैकबुक प्रो एक तीन परफॉर्मेंस मेक हीटिंग प्रश्न गोड़े आट स्लो कल तीन है भाई हम के बगे एस एस डी का बुद्धि सोलह स्टेट डिस्क मैकबुक टीका वेगिंग बूट पेन नमु मैकबुक प्रो एक දාගන්න පුළුවන් නම් මාර වටිනවා. ඉතින් මගේ නම් රෙකමෙන්ඩේෂන් එක තමයි එදිනෙදා වැඩ කටයුතු කරන නම් MacBook Pro එකක් තමයි හොඳ කියන එක. එහෙම එහෙ අරන් යන්න පොඩි දෙයක් කරගන්න නම් MacBook Air එකක් ගැටලුවක් නැහැ. ඔව් මේ කලින්ගේ SSD ඔ කියන්නේ? ඔව් SSD ගැන ප්‍රශ්නයක් තිබ්බා. මටත් දැන් මතක් වුණා. මට ඒක ටයිප් කරගන්න වෙලාවක් තියුනේ නැහැ. ඔව් ඒක ඇවිල්ලා තිබ්බා. අපි ඒකත් කතා කරමු. මේ කලින්ගේ TK site එක ඇඩ්මින් කරන්න කවුද කියලා අහනවා. प्रश्न दिव्य बुद्धि मट मत एस एस डी परफॉर्मेंस वेडी कंप्यूटर गेम्स प्ले करना वीडियो एडिटिंग करना නිකන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනසක් තියනවාද කියලා. ගේම් ප්ලේ කරනකොට ගේම් එක ලෝඩ් වෙනකොට ඔව්. ඒ කියන්නේ මුල් සැරේ ස්ටාර්ට් වෙලා එනවා නම් තමන් ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන SSD එකේ නම් ඔව් වෙනසක් තේරෙනවා. මොකද ටග් ගාලා ගේම් එක ලෝඩ් වෙනවා. නමුත් ගේම් එක ප්ලේ කරනකොට ඒකෙන් තමන්ට ලැබෙන ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් නම් තේරෙන එකක් නෑ. ඔව් ඇත්තටම ඒක අර මූලික අදහස මේ මොනවා හරි අපි හිතමු disk එකේ cache එකක් තියාගන්නවා කියලා මොනවා හරි application එකකට ඒ වගේ වෙලාවට සෑහෙන්න වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද SSD එක මේ access කරන හින්දා වේගේ. එහෙම නැතුව දැන් අපි හිතමු RAM එක utilize කරගන්න එකක් කියලා. එහෙම එකකදී නම් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද disk එකේ සම්බන්ධයක් නැති හින්දා එතනට. ඔව්. හැබැයි video editing වලදී ලොකු අර scrap disk එක වගේ පාවිච්චි කරන්නේ SSD එකක් නම් ලොකු වෙනසක් තේරෙයි. මොකද ලියන්න කියවන්න යන කාලය මේක data එන්න යන කාලය ගොඩක් හින්දා. ඉතින් ඒ හා සමානව memory තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම SSD පාවිච්චි කරන්නේ ගොඩක් අය මම දැකලා තියෙනවා ගේමින් කරන්න වුණත් OS එක දාන්න තමයි SSD එක පාවිච්චි කරන්නේ. ඊළඟට ඇප්ලිකේෂන් සහ අනිත්‍යව ඉන්ස්ටෝල් කරන IDE drive වල SSD ද වීඩියෝ එඩිටින් එහෙම කරනවා නම් SSD ගන්න අමාරු නම් RAID 10 වගේ setup එකක් හදාගත්තොත් considerable amount එකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ෆයිල් ස්ක්‍රැප් disk එකේ ඉම්ප්‍රූවමන්ට් ඒ කියන්නේ වීඩියෝ එඩිට් කරනකොට කොච්චර ස්පීඩ් එකකින් ලෝඩ් වෙනවද, එතකොට එහෙම මෙහෙම කරනකොට කොච්චර ලේසිද කියන එක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් රේඩ් දැම්මොත්. SSD වලින් රේඩ් එකක් දැම්මොත් ඊටත් වඩා ඉම්ප්‍රූවමන්ට් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් අනිත් ඒවාත් ෆාස්ට් වෙනවා. හොඳ ප්‍රොසෙසර් එකක් තියෙන්න ඕනේ. RAM එක ටිකක් සාමාන්‍යයෙන් මම නම් කියන්නේ වීඩියෝ එඩිටින් කරනවා 32GB හරි 16GB හරි RAM එකක් තියෙන්න ඕනේ. මේ මල්ටි කෝ ප්‍රොසෙසින් තියෙන්න ඕනේ. මල්ටි CPU ප්‍රොසෙසින් තියෙන්න ඕනේ. අඩු ගානේ ප්‍රොසෙස් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් කරනවා. हर्ष नुभ सत्या शुभरात्र शुभरात्र।